ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදි අපිට අභිධර්මය කියාදීම සඳහා එකතු වෙනවා නව ශ්‍රීලන්තෙහි වෙලින්ටන් නුවර වැඩවාසය කරන පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් දැන් වහන්සේ. ඉතින් නමස්කාර පූර්වකව උන්වහන්සේ සියලු දෙනා වෙනුවෙන්ම මම පිළිගන්නවා. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අද දවසේදී වැඩසටහන ආරම්භ කරන්න ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලුම කෙලෙසුන් කෙරෙන් දුරු වුණා වූ සන්තානයක් ඇති සියලුම කෙලෙසතුරන් නැසූ වජිරත් ඥානීය පුතුන් වූ සන්තානයක් ඇති කිසිම දවසක කිසිම මොහොතක රහසින්වත් පාපයක් නොසිතපු නොකළ සන්තානයක් ඇති සංසාරයේ ගැටගසන්නා වූ කෙලෙස් අරයන්ගෙන් මෙදුණු සන්තානයක් ඇති සියලුම ලෝකවාසී දෙවියන්ගේ මනුෂ්‍යයන්ගේ වන්දනාවට නමස්කාරයට පූජාවට අතිමුතුම සුදුසුකම් දරන්නා වූ ඒ කිසිම වන්දනාවක් කරා කියලා පූජාවක් කරා කියලා ඒ කිසිම දෙයකට පුජ්‍යලික වශයෙන් පොදු වශයෙන් වස්තු වශයෙන් සත්වයෝ වශයෙන් අලිමක් නැති සන්තානයක් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරනවා. මාගේ නමස්කාරයේ වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකේස් කේසුදු උතුම් වූ සන්තානය තුළ පහළ වූ ඒ සන්තානය හරහා ලෝකයට දිවර වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරනවා. මාගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් වූ සද්ධර්මයේ පිළිපැද බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවට අනුකූලව සිතකය වචනේ දමනය කරගෙන ඒ ශාන්ත වූ නිර්වාණ ධාතුවට වැඩම කොට වදාළා වූ මහා සංඝ රත්නයට මම නමස්කාර කරනවා. මාගේ නමස්කාරයේ වේවා. කිතින් වුණත් ඒක චිත්තක්ෂණීක වශයෙන් චිත්ත වීති කීපයක් වශයෙන් තනුරංගුණ හිතල වන්දනා කළ ඇති කර ගන්නා වූ මහා අනර්ග වූ සර චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද මේ පින්වත් ධර්මකාමී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වතුන් මීට පෙර ආතෝ සිදු කරගත්තා වූ ධර්මයේ ඇසීම සාකච්ඡා කිරීම දන් දීම සීල රැකීම භාවනා කිරීම ආදි වශයෙන් උපදවාගත් සියලුම මහා අනර්ථ කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් සෑම දිනාටම අද මේ මාතෘකාව හරහා කියලාගෙන ධර්ම කරුණු තේරුම් ගන්නට ශක්තිය ලැබේවා. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සුපරිසුද්ධ සිහිය මත වේවා වැඩේවා. සමාධි ගුණයේ හිතේ වර්ධනය වේවා. වීර්ය ඇති වේවා. විශේෂයෙන් ප්‍රඥා ගුණයේ වැඩේවා කියන වචනයක් පාසා සෑම දිනාටම මේ කරුණු තේරුම් අරගෙන මේ කරුණු වටහාගෙන මේ ප්‍රතිපදාවක් මාර්ගයක් හැටියට සලකාගෙන පාරමී පුරාගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් සෑම දිනාටම මේ ගාම්භීර ධර්මය පුළුවන් තරම් සරල කරලා කියලා දෙනවා. ඒ සරල ධර්මය ගැඹුරු ධර්මය සරල විදියට තේරේවා වැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වතාවක් අපි මේ වදාදා දවසේ අභිධර්මය කියන ගාම්භීර ධර්මයක් එක්ක එක්කාස වෙනවා. අපි මේ හිතන්ට ඕනේ හොඳට හිතට දරා ගන්න
බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවල කියවෙන ගාථාවලින් කියවෙන ජාතක දේශනාවලින් කියවෙන්නා වූ ඒ ඕලාරික ධර්ම කරුණු ධර්ම කොටස් ඉතාමත්ම සූක්ෂ්මාකාරයෙන් ධාතු වශයෙන් බෙදා කඩා ශක්ති ස්වභාව හැටියට පවතින ආකාරය දේශනා කරපු විසිතුරු දේශනාවක් මේ. අවසානයේදී මෙහි තිබෙන්නේ ශක්ති පමණයි, ධර්ම පමණයි, ධාතු පමණයි. ඊට වඩා දෙයක් එන ගොනු වෙන්නේ නැහැ. කවුරු හරි මේ කෙනෙක් මයික් එකක් ඕන් කරලා තියෙනවා, ඒක ඕෆ් කරගත්තොත් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ වගේ අතිපරිසුද්ධ ගැඹිර ධර්මයක් සූත්‍ර දේශනාවල් වල කියලා තිබෙනා වූ කරුණු ශක්ති හැටියට ධාතු හැටියට පවතින තැනක් තමයි මේකෙන් කියන්නේ. ඊට වඩා විස්තරයක් නැහැ. ඉතින් එහෙම කතා කරගෙන යන ඒ ධර්ම ගුණයේ ධර්ම මාලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කර්ම කොටස් තුනේ තුනේ ඒවා. ඒකට කියනවා ත්‍රිකය කියලා. ඒ ත්‍රික මාතිකාවක් තියෙනවා. ඒක ත්‍රික මාතිකාව, දුක මාතිකාව දෙකම කර්ම දෙකේ දෙකේව තියෙනවා. අපි ඉස්සරහා වෙලාවකදී කතා කරමු ඒවා මොනවද කියලා. හැලියක් වෙලා මේ පරක් වෙලා කියනවා. මේ කවුරු හරි මයික් එකක් ඕන් කරලා තියෙනවා. ඒක මේ ඕෆ් කරන එක හොඳයි. පිස්සුවේ ගොඩා ගොඩ මහත්මයගේ මයික් එක පොන්න ලැදෙන්නේ කරන. එතකොට මේ ධර්ම කරුණු තුනේ තුනේ ඒවා කතා කරනවා. දැනට අපි මේ ධර්ම කරුණු තුනේ තුනේ තියෙන ගොඩවල් ලිස්ට් එකක් තියෙනවා 22ක්. ඒ 22කින් මට මතක හැටියට දැනට අපි කියලා තියෙනවා මේ 18ක් කියලා තියෙනවා කියලා. අපි අද ඒ 19 වෙනි ත්‍රිකයත් එක්ක ඉස්සරහට යමු. සාමාන්‍යයෙන් මේ ඉස්සරහ කියවෙන ඒවා ඒ තරම් අමාරුම නෑ අපේ පින්වතුන්ට තේරුම් ගන්නට. හේතුව ගොඩාක් අපි මේ සම්බන්ධයෙන් කතා කරපු නිසා මම හරියට විශ්වාස කරනවා ඒවා හොඳටම තේරුම් ගන්න පුළුවන්. හේතුව මේ නාම නම්වල විතරයි වෙනස සලකා ගන්න තියෙන්නේ. නැත්නම් සංඛ්‍යාත්මක වශයෙන් ගත්තාන් පස්සේ ඒවයි එකයි. අද තියෙනවා කතා කරන්න අපිට මේ අතීතාරම්මනා ධම්මා, අනාගතාරම්මනා ධම්මා, පච්චුප්පන්නාරම්මනා ධම්මා කියලා. අද අපි ගන්නේ ඒ කොටස. අතීතාරම්මන ධම්ම, අනාගතාරම්මන ධම්ම, පච්චුප්පන්නාරම්මන ධම්ම. පළමුවෙන්ම අපේ පින්වතුන් හිතාගන්න මේ මාතෘකා පාඩ තුන ඉන විදිය මොකද්ද මේකින් කියන්නේ කියලා. හැම වචනයක්ම තේරුමක් ඇතුව තමයි මේකට දෙන්නේ. මේක තිබෙනවා අතීතාරම්මන ධම්ම. ඒ කියන්නේ මේ හොඳට තේරුම් ගන්නට දැන් සත්‍යයෝ නෑ කිව්වනේ මේකේ. පුද්ගලයෝ නෑ කිව්වනේ. සත්‍යයෝ නොවන, ජීවේකුත් නොවන, පුද්ගලයෙකුත් නොවන්නා වූ යම්කිසි ස්වභාවයක් තිබෙනවා. යම්කිසි ශක්ති විශේෂයක් තිබෙනවා අපේ අද කාලීන භාෂාවේ. යම්කිසි ගුණ විශේෂයක්, යම්කිසි බල විශේෂයක්, යම්කිසි ශක්ති විශේෂයක් තිබෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රාවිච්ච කරපු, ප්‍රකාශ කරපු වචනේ තමයි ධම්ම කියලා කියන්නේ.
එතකොට මේ යංකසි ධර්ම විශේෂයක් ශක්ති විශේෂයක් බල විශේෂයක් තියෙනවා. ඒ එක්තරා බල විශේෂයකින් ශක්ති විශේෂයකින් ධර්ම විශේෂයකින් අතීතයේ වෙලා තිබෙන, ඒ කියන්නේ වර්තමානයේ අතීතයේ පැත්තට ගිය දැනට නැති අතීතයේ තිබෙන දේවල් ඒවත් අතීතයට ගියේ යම්කිසි අතීතයට ගියාය කියලා අතීතයට පත් වුණාය කියලා අපි සලකන්නේ ඒ ධර්ම ස්වභාවනේ. ඒවත් ආය අතීතයට ගියා කියලා සත්පුද්ගලියෝ වෙන්නේ නැහැ. එතකොට මේ අතීතයට පත් වුණු අතීතයේ ගියා වූ අතීතයේ හැටියට සලකන ඒ ධර්ම විශේෂ, ඒ ගති විශේෂ, ඒවා තවත් ධර්ම විශේෂයකින් මේ අරමුණු කරනවා. ආන්න ඒකට කියනවා අතීත ආරම්මන ධම්මා කියලා. අතීතයේ ඇතිවෙච්ච දේවල් මෙනෙහි කරන, අතීතයේ ඇතිවෙච්ච දේවල් දකින, අතීතයේ ඇතිවෙච්ච දේවල් දැනගන්න අරමුණු කරන මේ ධර්මයක් තියෙනවා. ඒක බලන්නේ වර්තමානයේ ඉඳලා, වර්තමානයේ ඉඳලා මේ වෙලාවේ ඉඳලා පස් පිටිපස්සට බලනවා, ආපස්සට බලනවා, ඊළඟ මේ ගිවිගිය ඒ එක්ක වර්තමානයේට කලින් තිබිච්ච ෂණයේ ඉඳලා කොච්චර හරි කල්ප ගානක් ඇද්දද මේ සෑම ධර්මයක්ම බලනවා, සෑම ධර්මයක් මෙනෙහි කරනවා. ඒ අරමුණු කරන්නා වූ බලන්නා වූ ශක්තිය තියෙන්නේ මේ වෙලාවේ මේ මොහොතේ. ආන්න ඒ වගේ ශක්තියක් තිබෙන මේ ධර්ම ස්වභාවයක් තියෙන, හැබැයි හැම මේ සිත්වලටම බෑ ඔබ කරන්න. ඒකයි මේකේ තියෙන වෙනස. දැන් අපි කතා කරනවානේ, ඉතින් ඔය සිත් 89ක් තිබුණා ය තියෙනවාය, චෛතසික ධර්ම 52ක් තියෙනවාය, රූප 28ක් තියෙනවාය, නිර්වාණ ධාතුවක් තියෙනවාය කියලා කතා කරන කියනවනේ ධර්ම හැටියට. හැබැයි ওই ධර්ම අපි කියවන එක විදිහකට එකයි 170ක් තියෙනවා කියලා, ওই 170ටම ওই වැඩේ කරන්න බෑ. ඔය අතීතයට පත්වෙච්ච අතීතයට ගිය දේවල් බලන්න කියන්න පුළුවන්කමක් තියෙන ශක්තියක් ඔය සිත් හැම එකටම නැහැ. ඒක නිසා තමයි මේ වෙනස් කිරීම මේ විදිහට කරලා තියෙන්නේ. ඒ නිසා අතීතේ බලන, අතීතේ ධර්ම අරමුණු කරන ඒවට කියනවා මේ අතීතාරම්මන ධම්මා, අතීතේ දකින ධර්මය කියලා. ඒක පහළ වෙන්නේ දැන්. ඊළඟට කියනවා අනාගතාරම්මන ධම්මා කියලා. අතීතය නොවිච්ච, දැනට නැති, අනාගතයේ සිදුවෙන්නා වූ දේවල්, අනාගතයේ සිදුවෙන යම්කිසි, අනාගතයේ පහළ වෙන, අනාගතයේට වැටෙන යම්කිසි ධර්මයක් වේද, සිත් වේද, චෛතසික වේද, රූප වේද, එහෙම නැත්නම් රූප වශයෙන් මිනිස්සු කියන සත්වෝ කියන ඒවා ප්‍රඥාත් සෑම දෙයක්ම අනාගතයේ පැත්තට තියෙන දේවල් දැන් බලන්න වෙනවා. ඊ බලන්නේ දැන්. හැබැයි අනාගතයේ සිද්ධ වෙන දේවල් බලන්න කියන්ට දැන් මේ වර්තමාන මේ මොහොතෙන් පස්සේ ක්ෂණයේ ඉඳලා මේ මොහොතේ මේ වර්තමානයේ ඊළඟ චිත්ත විශ්ිකින් එහාටත් ඉඳලා හරි ඊළඟ ජීවිතෙන් එහා පැත්තේ ඉඳලා හරි යන්තරම් ප්‍රමාණයක් තියෙනවාද ඒවා සිද්ධ වෙන විදිය, ඒවා බලන්ට, ඒ වගේම දකින්ට පුළුවන් වෙච්ච වර්තමානයේ ඇතිවෙන්නා වූ යම්කිසි ධර්ම ශක්තියක්, චිත්ත ශක්තියක්, ගුණ විශේෂයක්, බල විශේෂයක්, ස්වභාව ධර්මයක් තියෙනවා. එතකොට බලන්න අතීතයේ තියෙන අරමුණු බලන්නේ දකින්නේ මේ පුද්ගලෙක් නෙවෙයි, සත්‍යෙක් නෙවෙයි. එහෙනම් මේ ධර්ම ස්වභාව ටිකක් විතරයි අතීතේ බලන්නේ. අනාගතයේ පැත්ත බලන්නේ ඒ වගේ ධර්ම ස්වභාව ටිකක් විතරයි. ඒක නිසා කියනවා අනාගතයේ සිදුවෙන දේවල් අරමුණු කරන
ධර්මයෝ අනාගතාරම්මන ධම්මා කියලා. ඔය විදිහටයි අතීතාරම්මන ධම්මා අනාගතාරම්මන ධම්මා. ඔය දෙක පැහැදිලි, ඔය දෙක තේරෙනවනේ. ඊළඟට අපි බැලුවොත් එහෙම පච්චුප්පන්නාරම්මන ධම්මා. මේ වෙලාවේ ඇති වෙන, මේ වෙලාවේ ඇති වෙලා තියෙන, මේ වෙලාවේ නැති වෙන, මේ වර්තමානයේ තිබෙනා වූ දේවල් දකින ශක්තියක් තියෙනවා. හේතුවෙන් හටගන්න, ත්‍ක්කයෙන් හටගන්න දේවල්, මතුවෙන දේවල් එක්තරා ධර්ම විශේෂයකින්, එක්තරා ගුණ විශේෂයකින් බලනවා, දකිනවා. ඒකට කියනවා වර්තමානයේ සිදුවන දේවල් දකින ධර්මයන්ට කියනවා පච්චුප්පන්න ආරම්මන ධම්මා, වර්තමානයේ දේවල් අරමුණු කරන ධර්මයක් කියලා. දැන් මේක මේ සබ්ජෙක්ටිව් කියලා හිතා ගන්න. ඒ කියන්නේ මේ කර්තෘත්වයට මුල් තැන දීලා තමයි මේ කතා කරන්නේ. දැන් මේ බලන ධර්මය, අතීතය බලන ධර්මය, අනාගතය බලන ධර්මය, වර්තමානයේ දේවල් බලන ධර්මය තමයි මේ කියන්නේ. මේකේ අපි දැන් බලමු කාටද කොයි ධර්ම වලටද මේව කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. තව එකක් තියෙනවා මේකේ. මම ඉස්සරහට යන්න ඉස්සර වෙලා මේ මතක් කිරීමක් කරන්න කැමතියි. ඒක මේ පින්වතුන් මීට ඉස්සර වෙලා අහලා තියෙනවා. අහලා තිබුණත් නැවත සිහිපත් කරලා දෙන්නේ එතකොට හිත උඩට එනවා. ඒ වගේම මතක් වෙනවා. ඒ මතක් කරගෙන තිබීම, හිතේ උඩටගෙන තිබීම හරියට ප්‍රයෝජනවත් වෙනවා මේ ගැඹුරු ධර්මයේ පිළිබඳව කතා කරලා. අහලා ඇති අපි මේ ධර්මතා දෙකක් කතා කළා. අප්පමඤ්ඤා කියලා. අප්පමඤ්ඤාව කියලා කියන්නේ මේ චෛතසික ධර්ම දෙකක්. අප්පමඤ්ඤාව කියලා කියන මේ කරුණා චෛතසිකේටයි මුදිතා චෛතසිකේටයි දෙකට. අප්‍රමාණ සත්‍යයන් අරමුණු කරලා, ශාල ප්‍රමාණයක් සත්ව අරමුණු කරලා, ඒ වගේම ව්‍යාපාදයෙන් බැහැර වෙලා, රාගයෙන් බැහැර වෙලා සත්‍ය අරමුණු කරන නිසා මේවට කියන අප්පමඤ්ඤ කියලා. මේ අප්පමඤ්ඤා කියන මේ කරුණාවයි මුදිතාවයි දෙක අර චෛතසික 52 තව දෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්න ඇරුණම තව 50ක් එනවා. මේ දෙන්න විශේෂයි. මේ චෛතසික ධර්ම ස්වභාව දෙක විශේෂයි. මේව ලෝකෝත්තර සිත්තල පහළ වෙන්නේ නැහැ කියනවනේ. ලෝකෝත්තර සිත්තල මේ කරුණාව පහළ වෙන්නේ නැල්. ලෝකෝත්තර සිත්තල මුදිතාව පහළ වෙන්නේ නැල්. හරි පුදුමයි. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ කරුණාවෙන්නේ. කවදාකවත් බුදුරජාණන් වහන්සේ සත්‍යයට ඉරිසියා කරන්නේ නැහෙනේ. එතකොට එහෙම කියෙද්දී මේ ධර්මතා දෙක ලෝකෝත්තර සිත්තල පහළ වෙන්නේ නැති කතාවක් කියනෝනේ ඇයි? හේතුව මෙන්න මේකයි. මේ ලෝකෝත්තර සිත්තලින් අරමුණු කරන්නේ සත්වයෙක් නොවන, ජීවයක් ආත්මයක් නොවන, ප්‍රණීත ධර්මයක් වන, අසංකත ධාතුව තියෙන හේතුඵල ධර්මවලින් විනිර්මුක්ත, ඊ타මත්ම පවිත්‍ර නිර්වාණ ධාතුව තමයි මාර්ග සිත්තරින් පර සිත්තරින් අරමුණු කරන්නේ. ඔතන සත්‍යයෝ නැහැ. ඔය ලෝකෝත්තර සිත් අරමුණු කරන්නේ ප්‍රණීත වූ ශාන්ත වූ නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව සත්‍යයේ නෙවෙයි. නිර්වාණ ධාතුව පුද්ගලයේ කාත්මයක් නෙවෙයි. ඒක නිසා මේ කරුණාව නිවන වෙනුවෙන් කරුණාව පවත්වන්නේ නැහැ. නිවනට කරුණාව දක්වන්නේ නැහැ.
නැහැ. හේතුව නිවන සත්‍යෙක් නොවන නිසා. නිවන සම්බන්ධයෙන් මුදිතාව වැඩක් නැහැ. නිවන පවතිනවා කියලා අපිට මේ මුදිතාව කරගන්න ඉලිසියා නොකරින්ට මුදිතාව ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මේ අප්‍රමඤ්ඤා කියන ධර්මතා දෙක සත්ත්ව නොවන ජීව නොවන මේ ධර්මතා සත්ත්වය නොවන මේ නිර්වාණ ධාතුව පැත්තට හැරිලා වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මාර්ග සිත්වල ඵල සිත්වල මේ කියනා වූ අප්‍රමඤ්ඤා දෙක වැඩ කරන්නේ නැති බව අපි හොඳට තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඒක මේකෙදි ප්‍රයෝජනවත් වෙන නිසයි මම මේ කතා කරන්නේ. එතකොට 50 මේ චෛතසික ධර්ම 52 න් මේ දෙන්න අයින් වෙනවා. එතකොට තව 50ක් තියෙනවනේ. ඔය 50යි තව තියෙන මේ මේම මේ 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 කරුණු තුනක්. ඒකට කියනවා මේ විරති කියලා. මේ විරති කියන ඒවා හඳුන්වන්න පුළුවන් හරියට වාහනයක බ්‍රේක් වගේ යම් කිසි වරදක් සිද්ධ වෙන්න යනකොට නවත්ත ගන්න මානසික හැකියාව මානසික ශක්තිය වැ වාහනයක් කානුවකට වැටෙන්න යනකොට ආපස්සට නවත්ත ගන්න. එහෙම නැත්නම් හැප්පෙන්න යනකොට නවත්ත ගන්න. ආන්නේ ඒ නවත්ත ගන්න හැකියා ගුණය මේ සයිතසික ASCII තියෙනවා. අපි කටින් කතා කරන වචන බ්‍රේක් කරගන්න එකට කියනවා සම්මා වාචාව කියන විරතිය කියලා. අපේ කයින් සිද්ධ වෙන්න යන මේ කායික වර්ධ නවත්ත ගන්න බේර ගන්න චෛතසිකයට කියනවා සම්මා කම්මත්‍ය කියලා. මේ ජීවිතේ පවත්වා ගන්න මේ පංචස්කන්ධේ පවත්වා ගන්න වැරදි විදිහට කෑම හොයා ගන්න වැරදි විදිහට ජීවිතයක් මේ ජීවන උපායක් කරන්නේ මේකට වරදින් ගත්ත දෙයක් ඇතුල් කරන්නේ මේක පනදස්සගෙන පවත්තන්නේ. ආන්නේ ඒ වැඩේට කියනවා ඒ නොකරන එකට කියනවා සම්මා ආජීව කියලා. මෙන්න මේ තුන් දෙනාට කියනවා විරති ධර්ම කියලා. මෙන්න මේ විරති ධර්මයි අප්‍රමඤ්ඤා කියන මේ ධර්මවලයි වෙනසක් හොදට තියාගෙන මෙලනි පස් දෙනෙක් ඉන්නවා කියන එක හොදට මේ පින්වතුන් හිතේ තියාගන්න. ඒක ප්‍රයෝජනවත් වෙයි මම මතු කිරීමක් කළේ. ඊළඟට අපි නැවත අර ආපහු යන් මේ අතීත ආරම්භන කියන පැත්තට. දැන් මේ මාතෘකාව අතීත ආරම්මන ධම්ම, අනාගත ආරම්මන ධම්ම, පස්චුප්පන්න ආරම්මන ධම්ම. මේක කියනවා පළමුවෙන්ම ගමු අතීතයේ සිදුවෙච්ච දේවල් අතීතයේ ගිය දේවල් වර්තමානයෙන් අතීතයේ කියනා වූ බාස්කට්යකට අතීතයේ කියන පෙට්ටියට අතීතයේ කියන ඩෙසර්ට් එකට වැටිච්ච දේවල් ටික බලන්න පුළුවන් දකින්න පුළුවන් අරමුණු කරන්න පුළුවන් ධර්ම තිබෙනවා. ආන් ඒව බලමු. ඒ තමයි අතීතයේ සිදුවෙච්ච දේවල් බලන ධර්ම. එකක් තමයි විඥානං කියන්නේ අපේ තියෙනවා අපේ මේ සිත් කඩනකොට කඩනවා මෙහෙම කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර මේ හතර වර්ගයේ සිත් හතරක් තිබෙනවා. ලෝකෝත්තර වලට මෙහා පැත්තේ අරූපාවචර සිත් කුසල් සිත් හතරක් තියෙනවා. ඒ වගේම විපාක සිත් හතරක් තියෙනවා, ක්‍රියා සිත් හතරක් තියෙනවා. මේ කියන හතරෙන් විඥානං ඡායතන ය කියන විඥානං ඡායතනේ කියනා වූ ඒ මේ සිත ඒකේ තියෙන කුසල විපාක ක්‍රියා කියලා.
ඊළඟට තියෙනවා අවසානේ ආකාසංඥාංචයතනෙයි විඥානංචයතනෙ ඊට පස්සේ නීව සංඥා නාසංඥායතනෙ කියනවා ආකීචඤ්ඤය අතහැරලා මේක මේ කියන විඥානංචයතනෙයි තිබෙන සිත් තුනයි නීව සංඥා නාසංඥායතනෙ කියන බ්‍රහ්ම ලෝකයේට බ්‍රහ්ම තත්ත්වයට බ්‍රහ්ම මනසට සම්බන්ධ සිත් තුනයි කියන මේ සිත් හය හිතාගන්න අනිත්‍යවට පරිබාහිරව මෙන්න මේවා ඒ සිත්වල යෙදෙන්න ඒ සිත්වල ක්‍රියා කරන චෛතසික ධර්මක් තිබෙනවා විශේෂිත 30ක් විතර මෙන්න මේ සිත් 6යි මේ චෛතසික ධර්මයන් 30යි මේ ඒකාන්තයෙන්ම අතීතය දිහා බලන්ට හැරෙන ධර්මය. ඒකාන්තයෙන්ම අතීතයට බලන්ට හැරෙන ධර්මය. ඒ tikai තව තියෙනවා ඒකට කියනවා මේ ඒකාන්ත බැලිල්ල කියලා. ඒකාන්ත බැලිල්ල කියලා කියන්නේ සමහර සිත් තියෙනවා tikai ඒක මේ මේකත් බලනවා අරකට බලනවා. එහෙම එකක් තියෙනවා. සමහර සිත්වලට කරන්න පුළුවන් වර්තමාන පැත්තටත් හැරෙනවා අර පැත්තටත් හැරෙනවා. සමහර ඒවා තියෙනවා මේ අතීතයේ දේවල් විතරමයි ඒකට බලන්න පුළුවන්කම තියෙන ඒකින් හින්දා ඒව ඒකටම විශේෂිතයි. අන්න ඒක නිසා කියනවා ඒකාන්ත අරමුණු කරන සිත් කියලා. එහෙම තිබෙනවා ඔය හයක්. අපි හිතමු එහෙම ඇත්තටම එහෙම ඒකාන්ත වශයෙන්ම යන්නේ නැතුව නිකන් එහෙමයි ගැට ගැහි ගිහි යනවා කියන්නේ. ආන්නේ එහෙම කරන සිත් තියෙනවා මේ තවත් ඒක තියෙන මනෝද්වාරාවචන සිත් ඊළඟට තියෙනවා මේ කාම ලෝකයේ වැඩ කරන ජවන් සිත් ටිකක් ඒ කාම ලෝකයේ වැඩ කරන ජවන් සිත් 39ක් ඊළඟට ඒකට ඒ චිත්ත වීතියක වැඩ කරන තව තියෙනවා සදාලම්මන කියලා ඒ ටිකක් ඊළඟට තිබෙනවා අභිඥා පංචමධ්‍යානයට සම්බන්ධ අභිඥා සිත් දෙකක් විතර ඒවත් එක්ක යෙදෙනා වූ මේ චෛතසික ධර්ම 47ක් මෙන්න මේ ධර්ම ටික ගත්තාන් පස්සේ මේවා පහළ වෙන්නේ වර්තමානයේ තමයි පහළ වෙන්නේ හොඳට හිතාගන්න මේ කියපු විඥානං චෛතන සිත නීව සංඥානං සංඥායතන සිත මේවා පහළ වෙන්නේ දැන් බලන්නේ අතීතය අන්න ඒකයි කියන්නේ අතීතය අරමුණු කරගන්න වර්තමානයේ පහළ වෙලා අතීතයට හැරිලා වර්තමානයේ පහළ දෙමින් අතීතේ බලන්නේ පහළ වෙන ධර්ම ස්වභාව මේවා ඇවිල්ලා සත්ත්ව නොවන පුද්ගල නොවන නිසා කියනවා මේ ධම්ම කියලා. එතකොට මෙන්න මේ කොට්ඨාසයේ එක්තරා විදියක බල විශේෂයක් ශක්ති විශේෂයක් අපි ඒ බල ටික ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කියන බල ටික මේ කියන ධර්ම ටික එක මිතියට තියෙන එක හිතේ රිංගගෙන තියෙන එක මණ්ඩලයට මණ්ඩියට තියෙන මේවා හොඳටම ඒවා එහෙමම තියෙන දරන වැඩ කරන දිහා බලාගෙන ඒ වගේ ස්වરૂප ඔය හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රඥප්තිය දීලා තියෙන මෙන්න මේ හිතේ මෙන්න මෙහෙම වැඩ කරන මේ කැලලට කියන්නේ මේ චෛතසික මේ කොටසට කියන්නේ මේ හිතේ මේ නම මේ විදිහට බුදුරජාණන් වහන්සේ ශක්තිය එකට හොඳට හඳුනාගෙන දැනගෙන හොඳට පිළිවෙලකට දේශනා කළා කියලා හැබැයි කවදාකවත් බුදුරජාණන් වහන්සේ මේව වෙන වෙනම ධර්ම හැටියට බාරගත මිසක මේවා තනි තනියෙන් හරි ඔක්කොම එකට ගුලියෙට හරි මිදියට හරි
පුද්ගලයන් හැටියට සත්‍යයන් හැටියට බාරගත්තේ නැහැ. ඒක නිසා බුදුරජාන් වහන්සේ මට අයිති නැති වෙන කෙනෙකුටත් අයිති නැති නමුත් හේතුවක් නිසා පහළ වෙලා නැති වී යන පවතින බැරි ධර්ම ස්වභාවයක් වුණු මේවට මේවත් හේතුතුන් ගත්තේ අවබෝධ කරගත්තේ ධර්ම ස්වභාව හැටියට ධම්මා කියලා. ඊළඟට කියන් දෙවෙනි කොටසට ඒ දෙවෙනි කොටසෙන් කියන්නේ අනාගතාරම්මන ධම්ම අනයි කියලා. අනාගතයේ දේවල් අරමුණු කරන ධර්ම. අනාගත කාලේ උපදින අනාගත කාලේ හටගන්න දේවල් තියෙනවනේ මොනහත්. ආන්නේ ඒවා දකින බලන අරමුණු කරන ධර්ම. ඒ වගේම තමයි මේ අනාගතයේ පහළ වෙන දේවල් මේ හරියටම මේකයි කියලා මේ හරියටම මේකයි කියලා කරන්නේ නැතුව බලන ඒවා තියෙනවා නිකම් මේ හිතාගෙන යනවා සලකගෙන යනවා ඒවට කියනවා ඒකාන්ත නැහැ හැබැයි සමහර ඒවාකින් තියෙනවා හිතමින් හරියටම ඒකාන්තයි කියලා දකිනවා ඒක හරියට කියනවනේ මෙහෙමයි මේ අවිඥා තියෙනවනේ කියන්නේ අවිඥාවලින් බලනවා මේ අවිඥාවෙන් බලනවා අනාගතේ වෙන්නේ මොකද්ද මේකට කියලා බැලුවන් පස්සේ පේනවා ඒකාන්තෙම මේක සිද්ධ වෙනවා කියලා. ඒක පේන්නේ සාමාන්‍යයෙන් නිකන් අපි ඔය මේ ලෞකික රූපේ ගනුදෙනු කරන මේ ලෞකික රූප ශබ්ද ඒවා එක්ක හිතන බලන ඒ ගනුදෙනු කරන හිතේ නෙවෙයි. ඒක විශේෂිත හිතකින් තමයි ඒක පේන්නේ. ඒකට ඒ අවිඥා සිතට පේන අනාගතයේ මෙහෙම දෙයක් ඒකාන්තයෙන්ම වෙනවා. අනාගතයේ මේ දේ වෙනවමයි මෙන්න මේ ධර්ම ස්වභාවය මෙතෙන්ට වැටෙනවා. අද ජීතවනාරාමයේ තිබෙන මෙන්න මේ ධර්ම ස්වභාවය තව මොහොතකින් තව සතියකින් ආන්නර කියනා වූ අපාය කියනා වූ තැන ගිහිල්ලා ක්‍රියාත්මක වෙන එතන පවතිනවා මේ දඹදිව් තලයේ තිබෙන ටික අතෙන්ට මාරු වෙනවා. එතන මේ හේතුඵල ධර්ම ටික වැඩ කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ දක්ිනවා. ඒක දකින්න විශේෂිත වුණේකින් අභිඥා ඵලයෙන් අන්න ඒ වගේ තියෙනවා. ඔයෙල බැලින්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ ධර්ම බලන්න පුළුවන් ශක්තිය තියෙන නිසා තමයි ඒකාන්තෙම කිව්වේ දෙවිදත්තරුන් වහන්සේ අපායන කියලා. චිත්තමානවිකාව අපායන හැටි දැක්කා. නන්ද කියලා තරුණේ කපායන හැටි දැක්කා. ඒ වගේම අර මේ යසෝදරා දේවියගේ තාත්තා කියන අපායත් තමන් වහන්සේ මානෑකමයි අනෑකමයි මිනිසුන්ගේ තිබෙන කුසල අකුසල් කිරීමයි කියන එක වෙනස්නේ. උන්වහන්සේ දැක්ක අනිවාර්යයෙන්ම මෙතුමා නෑකම වෙන්නයි එයාගේ වැඩ පිළිවෙලින්ද අපායයක්. ඒක දැක්කේ අනාගතයේ අරමුණු කිරීම වශයෙන්. ඒකට කියනවා අනාගතයේ සිදුවෙන දේවල් ඒකාන්ත හැටියටම අරමුණු කරන ඒ සිත්වලට කියනවා ඒකාන්ත සිත්. ඒක ඇවිල්ලා අභිඥා සිත් කියලා කියනවා. ඊළඟට තිබෙනවා ඔය මේ මනුද්වාරාවචන සිතක් තියෙනවනේ. ඒ කියන්නේ මනුද්වාරාවචන සිත කියන්නේ අර අපි කතා කරන චිත්ත වීතිය කර පළමුවෙනි මනස සම්බන්ධයෙන් මනසින් හිතනකොට අර ඇති වෙන්නේ මේ සිතක් තියෙනවනේ. ඒකට කියනවා භවංගය, භවංග උපච්ඡේද, භවංග චලන, භවංග උපච්ඡේදයට පස්සේ මනෝද්වාරය යනවා. මනෝද්වාරාවචන කියලා. ආනේ ඒකටත් පුළුවන් අනාගතේ අරමුණු කරන්න. ඕක ඇවිල්ලා මේ මධ්‍යස්ථානේ වගේ. ඔකට පුළුවන්
අනාගතයට කරහැන්න පුළුවන්. ඔය මනෝද්වාරයට මනෝද්වාරාවර්ජනයට අනාගතයටත් පුළුවන් අතීතයටත් පුළුවන්. ඒක නිසා මේක ඒකාන්තම එකක් නේ. මනෝද්වාරාවර්ජන සිත මේ අනාගතයේ පැත්තත් බලන. අනිත් එක තමයි අපි හිතමු මේ අනාගතය ගැන හිතනවයි කියලා. මම දැන් බලන්න මෙහෙම මම යන රස්සාව කරනවා. රස්සාවක් හොයාගෙන රස්සාවක් කරලා මේ විදිහට මම ජීවු වෙනවා කියලා අනාගතයේ සම්බන්ධයෙන් කර්ම කාරණා ගුණ කරනවා අනුක අනාගතයේ සම්බන්ධයෙන් කියනවා. අපි හිතමු දැන් මේ ඔය ලෝකේ කතා කරනවානේ අනාගතයේ තව අවුරුදු 10ක් යනකොට මේක මෙහෙම වෙනවා. ඊළඟට අනාගතයේ මේ විදිහට ගියොත් මෙහෙම වෙනවා. ගස් කැපුවොත් උණුසුම් වෙනවා ලෝකේ. ඔය විදිහට කතා කරන ඕවා ඇවිල්ලා අනාගතයේ සම්බන්ධයෙන් අනාගතයේ සම්පූර්ණ අවිඥාවකී නෙවෙයි. අනාගතයේ පිළිබඳව හිතනවා. අනාගතයේ දේවල් අරමුණු කරනවා. ඒව කරන්නේ කාමාවචර ජවන්සිත් වලින්. ඒක නිසා ඔය කාමාවචර ජවන්සිත් ටික තියෙනවා 29ක් විතර. ඒ ටිකයි අධාරම්මන එවුවා. ඒවටත් එක්ක ගැටකරලා කියන තියෙනවා මේ චෛතසික ධර්ම 50ක් විතර. ඔය ටික තමයි මේ අනාගතය ගැන හිතන්ට මෙනේ කරන්ට බලන්ට ඉතිරිපත් වෙන ධර්ම. හැබැයි රූප ඇවිල්ලා මේක කරන්නේ රූපවලට හිතීමේ ශක්තිය නැහැ. ওই 28ක් විතර හිතියට රූපවලට හිතීමේ ශක්තිය නැහැ. ඒවා නිකන් ඔය අර මොකද පොළොවේ හිටපු කණුව වගේ ඔයේ ඉන්නවා. හිතක් පපුවක් නැති කියලා කියන්නේ ඒ වගේ මේ රූප. නිවනටත් බැවීමේ ශක්තිය නැහැ. ඒවා අව්‍යාකෘතයි. රූපත් අව්‍යාකෘතයි. මෙන්න මේ චිත්ත චෛතසික ධර්ම තමයි හරියට අතීතයට හැරෙන්නේ අනාගතයට හැරෙන්නේ වර්තමානයට හැරෙන්නේ. ඒක නිසා මේ කරුණ කීමේදී මේ දෙගොල්ල විතර මෙතන පටල ගන්නවා. දැන් එතකොට මේ කියපු ධර්මතා ටික ඔය අභිඥා සිත් දෙකක් තියෙනවා. ඒ සිත් දෙකයි ජවන් 29 පදාරම්මන ඊළඟට චෛතසික ධර්ම 50 මේ එක තමයි ඔන්න අනාගතයේ පැත්තට හැරිලා වැඩ කරන්නා වූ ධර්මතා ටික. ඒක නිසා මේකට මේ කොටසෙදි කියනවා වචනයක් අනාගතාරම්මනා ධර්මා අනාගතයේ අරමුණු කරන්නා වූ ධර්ම කියලා. දැන් අපි කියුවා අතීත ආරම්මන ධර්ම අනාගත ආරම්මන ධර්ම. මේ ඊළඟට බලමු මෙහෙම. තුන්වෙනිව කියනවා වර්තමානය පිළිබඳව හිතන ධර්ම. වර්තමානයේ ගැන දකින වර්තමානයේ සිදුවෙන දේවල් මේ මොහොතේ තියෙන දෙයක් දකින බලන ධර්ම. ඒවා ගණන් ගන්නෙ මෙහෙමයි. වර්තමානයේ යම් කිසි දෙයක් ඇති වෙනවා නම් ඒදී අරමුණු කරන්ට කායි. ඒ වගේම ඒවත් ඇවිල්ලා සත්ව පුද්ගලෝ නෙවෙයි. ඒව නිකන් ඇති වෙනවා යමක් අරමුණු කරන ඇති වෙනවා. ඒවට කියනවා පත්‍යුප්පන්න ධර්ම. ඒකේ තිබෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් බලන්න අපි කතා කරන්නේ මේ අර අහේතුක සිග්ගුඩේ මෙහෙම જાතියක් ඔය මේ අකුසල් විඥාන පහයි කුසල් විඥාන පහයි කියලා 10ක් කියන්නේ මොනවද? අකුසල විපාක චක්කු විඥානය, අකුසල විපාක සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. කුසල පැත්තේ ගත්තන් පස්සේ ඒ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. මේකට කියනවා පහේ ඒවා දෙකක් වෙන දෙපස් කියලා තමයි කියන්නේ. පහේව දෙකක් විඥාන 10යි. මේ විඥාන 10ට බෑ අතීතයේ තියෙන දේවල් හිතක් අරමුණු කරන්න බෑ. මේ විඥාන 10ට බෑ අනාගතයේ වෙන්නා වූ දෙයක් හිතන්ට මෙනෙහි කරන්න බෑ.
මේවා හැම වෙලාවෙම මේවා වැඩ කරන්න නම් මේ වෙලාවේ තිබෙන දෙයක්ම ඕනේ. මේ වෙලාවේ සද්දයක් මතුවෙන්න ඕනේ. මේ වෙලාවේ වර්ණ රූපයක් ඔය ප්‍රසාදේ ගාව ඒ පැත්තට හැරිලා තියෙන්න ඕනේ. ඊළඟට මේ වෙලාවේ සුවඳක් අඳක් තියෙන්න ඕනේ. මේ වෙලාවේ ස්පර්ශයක් උණුසුමක් සීතල තියෙන්න ඕනේ. මේ වෙලාවේ දිව ගාව තියෙන රහක් තියෙන්න ඕනේ. ඒක නිසා මේ විඥාන පහ ඒ කාන්තේම වර්තමානයේ දිහාම බලාගෙන දැන් මේ වෙලාවේ මෙතනම දනින් වැටි ඉන්නා වූ ස්වභාවයක් තිබෙන චිත්. ඒකට කියනවා ඒකාන්තයෙන්ම මේ අරමුණු කරන මේ ඒකාන්තයෙන්ම වර්තමානයේ දකින අරමුණු කරන චිත් කියලා. දැන් බලන්න මේක කොච්චර ඔය විඥාන කියලා අපි කිව්වට අපි කියනවා චක්කුංච පටිච්ච රූපේසු උපජිත චක්කු විඥානං තින්නම් සංගති පස්සු ඕවට බෑ අනාගතේ බලන්න. ඕකට බෑ අතීතේ බලන්න. ඉතින් මේක ඒකාන්තයෙන්ම වර්තමානයේ ගැන හිතන මෙනෙහි කරන දකින තරම. අනිත් එක තමයි තව එකක් තියෙනවා මේ මනෝ ධාතු ත්‍රිකේ කියලා. ඒ තමයි පංචස්වාරාවර්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකක් තියෙන කුසල එකක් නැත්නම් අකුසල එකක්. ඔය කට්ටියත් ඔය තුන් දෙනාත් ඇවිල්ලා මේ අතීතයේ හැට හැදලා බලන්න ඔයගොල්ලන්ට බැහැ. ඔය යන චිත්ත වීතියක නිකන් මැද්‍යාවට පැනලා යන පාරියම් පෙරහැරේ කියනවා වගේ ඔය චක්කු විඥාන සෝත විඥානත් එක ගිහිල්ලා නිකන් ඔය වර්තමානයේ තියෙන එකට කොටාගෙන කොටලා කාලා එන මේ ගතිය තමයි මේ සම්පටිච්ඡන වෙලයි සම්පටිච්ඡන සිත් දෙකේ සහ මනෝ මේ මනෝ නෙවෙයි පංචද්වාරාවදින සිතේ තියෙන්නේ. ඒක නිසා ඒවත් ඇවිල්ලා මේ විලාවට අන්තර්ගතයි මේ වර්තමානයේ. ඊළඟට තිබෙනවා මේ ඔය චෛතසික ධර්ම තියෙන ඕවත් එක්ක වැඩ කරන පාණි සමාජයක 10ක් අතර තියෙන ඒ ටික. මේවා ඇවිල්ලා මේ ඒකාන්ත මේ විලාව වැඩ කරන ධර්ම. තව තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔය දැන් මේ මං කියපු මේ මණ්ඩලයේ ඔය කියමු මොකද මේ ඔය විඥාන 10යි ඔය පංචද්වාරාවචන සිතයි 11යි සම්පටිච්ඡන 2යි 13ක් ඔය ඒගොල්ලෝ ඇවිල්ලා ආයෙනිකන් මේ 13 දෙනාට නිකන් නිකයි යන්තම්වත් ඇල වෙලාවත් බලන්න බැ අතීතේ නිකන් ඇලවෙලාවත් බලන්නට බැ අනාගතය. හැම වෙලාවෙම නිකන් මැටි කුඩිය ගෙවුවා වගේ මේ මොහොතේ තියෙන එකක් විතරයි. ඒක නිසා මේවට කියනවා ඒකාන්තයෙන්ම වර්තමානයේ බලන වර්තමානයේට විතරක්ම නැහිගෙන වැඩ කරන මේ චෛතසික ධර්ම කියලා. මේ චෛතසික නෙවෙයි. සිත් ඒවත් එක්ක වැඩ කරන අන්‍ය සමාන චෛතසික ධර්මයක් තියෙන ওই ටික තමයි ඒ. හැබැයි මේ ඔය 11 12 13 ඔය ටික ඇරුණයින් පස්සේ තව ඉන්න හිතක් මනෝත්තරවජන සිත සහ ඉස්සලා තිබු කාම ජවන සිත් 29 සහ ඔය තදාරම්මන ඊළඟට කිව්ව අභිඥා සිත් කියලා ඔය ටික ඔය කියන මේ මනෝධාරාවචන සිතයි ඊළඟට ඔය මේ කාමජවන සිත එකයි ඊට පස්සේ ඔය මේ ඔය කියන සිත් මණ්ඩලය අවිඥා සිත ඔයගොල්ලෝ ටික එක්කාසු වෙලා අර අතීතය ගැන බලුවා වගේ මේ විනාවේ තියෙන උගුල බලනවා. හැබැයි ඒ බලන්නේ මෙනෙහි කිරීම වශයෙන්. මෙනෙහි කිරීම වශයෙන් තමයි බලන්නේ. දැන් ඔය හිත්වලට පුළුවන් දැන් අර කිව්වනේ මේ දැන් අර අවිඥාසිත කිව්වනේ අවිඥාසිතෙන් බුදුරජාණන් වහන්සේ හොඳට අනාගතය බලලා
දෙවිදත් තෙරුන් වහන්සේ අහවල් තැන උපදිනවාය කියලා කිව්වේ යනා. ඊට පස්සේ චින්චමාන වේකාව ගැන අර රජුරුව ගැන එහෙම කිව්වනේ. ඔය විතරක් නෙමෙයි, දවසක් අර මල් කඩ කඩා හිටපු අර මල් කාර්යාගේ ගෑනු ළමයා අර දෝණි මල්ලික මේ බුදුරජාණන් වහන්සේට මේ අග්ගලා වාගයක් පූජා කරලා ඕක දිහා බලලා බුදුරජාණන් වහන්සේ කිනා පාල කළා කිව්වොත් මෙයා කොසෝ රජුරුවන්ගේ අගබිසෝ වෙනවා කියලා. ඒ කියන්නේ සරලව ධර්මයට කියන මේ පංචස්කන්ධයේ ගිහිල්ලා මේ ඉන්න මේ මල්ලිකා නමින් ඉන්නේ පංචස්කන්ධය මේ දවස් හතක් ඇතුළත කොසල් රජුරෝ කියන පංචස්කන්ධයේ හිමිකාරෙක් වෙනවා. එහෙම නැත්නම් ඒකට සම්බන්ධ වෙච්ච ඒ මාලිගාවේ වාසය කරන පංචස්කන්ධයක් වෙනවායි කියලා ඕක නිකිව්වේ. එතකොට ඕකත් අනාගත වශයෙන් නිකරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය අවිඥාවලින් බලන්නේ විදිය. හැබැයි ඒ ඇරුණාම බුදුරජාණන් වහන්සේ බලනවා මේ අවිඥා බලයෙන් අවිඥාවෙන් බලනවා මේ දැන් ආනන්දාමුදුර මේ වෙලාවේ මොනවද කරන්නේ? ළඟ නැහැ. දුර බලනවා. දැන් සැරියුත්සාමුදුර මොකද කරන්නේ? කොහෙද භාවනා කරන්නේ? මේ වෙලාවේ අනාගතේ නෙවෙයි අතීතේ නෙවෙයි. එතකොට වර්තමානයි. මොකදන් ස්වාමීන් වහන්සේ කොහෙද ඉන්නේ බලන්න. මේ ස්වාමීන් වහන්සේ මේ ඉන්න භික්ෂුන් වහන්සේලා මේ ගංගාව කයිනේ මේ කරන වැඩේ මොකද්ද? මොනවද මේගොල්ලෝ කරන්නේ? භාවනා කරනවාද නිකන් ඉන්නවද? ඔන්න බලන්න. ආන්න ඒ වගේ වර්තමානයේ තිබෙන්නා වූ දේවල් බලන හැකියාවක් අවිඥාසිතට තියෙනවා. ඒක නිසා අවිඥාසිත කියලා කියන්නේ අතීතයේ පැත්තටයි අනාගතයේ පැත්තටයි වර්තමානයේ පැත්තටයි තුරටම පොදු ගතියක් තියෙනවා. ඒ අරුණයන් පසල විඥාන වලට පුළුවන්කම තියෙන්නේ මේ විදිය විතරයි, මෙතර විතරයි. ඒකට මනසිකාරී කියන මර මනෝද්වාරා වලින් සිත තියෙනවානේ. ඔය මනෝද්වාරාවචන සිතට පුළුවන් වර්තමානයේ තියෙන වෙන්නේ මොකක්ද කියලා එක හිතාගන්න. දැන් මේ ඒව අරමුණු කරන්න පුළුවන්. අනිත් එක තමයි කාමජවන. දැන් අපි හිතමු මේ අපි මෙනෙහි කරනවා. දැන් අපේ අම්මලා දඹදිව ගියා. අපේ තාත්තලා දඹදිව ගියා. අද ඒගොල්ලෝ මේ බුද්ධගයාවට යනවා කියලා තමයි කිව්වේ. දැන් මේ වෙලාව ඔස්ට්‍රේලියාවේ වෙලාව, නව ශ්‍රීලන්තේ වෙලාව, මේ වෙලාව. ඒගොල්ලෝ දැන් ඉන්දියාවේ වෙලාවේ හැටියට ඇත්තේ කියපු හැටියට ඇත්තේ මේ බුද්ධගයාවේ. ඔය විදිහට වර්තමානීය දේවල් ඔය විදිහට විතරක කර කර වර්තමානයේ ගැන මෙනෙහි කරන ඔය මේ කාමජවන සිත්තරේ. ඔන්න ඔය නිසා මේ මනෝද්වාරාවචන සිතයි කාමජවන් සිත් අභිඥා සිත් ඒවට යන චෛසික මේවට පුළුවන්කම තිබෙනවා වර්තමානයේ සිදුවෙනා වූ දේවල් පිළිබඳව මනසිකාර වශයෙන් බලන්න. ඒක නිසා මේවට කියනවා පච්චුප්පන්නාරම්මන ධර්ම කියලා. දැන් බලන්න අපි මේ කාල තුනක් අරගෙන මේ විශාල මේ 60ක්ම ගානක් අතීතයට දාලා, කල්ප ගානක් අතීතයට දාලා, තව කල්ප ගානක් අනාගතයට දාලා, ඉතින් මේක දිග පලාතක් කරගෙන වර්තමානයේ සරස හතුරවාගෙන මේ ඉන්න තැන් මේ තුනේ මේ හතුරවන මේ අදහස් වලින් කරන මේ ස්ථාන තුනේ තිබෙන දේවල් අරමුණු කරන්ට හැකියාව තිබෙන්නා වූ ධර්ම ස්වභාවයක් තිබෙනවනේ. මේ ධර්ම ස්වභාවයක් තිබෙනවා මේ තුන් පැත්තකම හසුරුවන්න පුළුවන්. ඒවා මේ කවුරුවත් මේ දාපු දේවල් නෙවෙයි. කවුරුවත් හදපු දේවල් නෙවෙයි. ඒවා ස්වභාව ධර්මයෙන්ම පවතින දේවල්.
හේතුඵලත් එක්ක පවතින දේවල්. ආරම්මණය නිසා හිතක් පහළ. අතීතයේ ගිය දේවල්, අනාගතයේ වෙන දේවල්, දැනට තියෙන දේවල්. මෙන්න මේ ධර්ම ස්වභාව මේ තුනට කියනවා අතීතාරම්මනා ධම්මා පච්චුත් අනාගතාරම්මනා ධම්මා පච්චුප්පන්නාරම්මනා ධම්මයි කියලා. මේ අපි එකක් තමයි හිතේ හැටි දන්නේ. හිතේ හැටි දන්නේ අපිට මේක බෙදා ගන්න බෑ. අනාගතේ වර්තමානයේ වර්තමාන අතීතයේ කියලා මේක බෙදා ගැනීම හැකියාවක් නැහැ. දැන් අපි හිතමු මිනිස්සෙකුට කණ්ණාඩියක් ඇස් පේන්නේ නැති මිනිස්සෙකුට කණ්ණාඩියක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ බෙදලා තියෙන කණ්ණාඩිය තියෙන්නේ ඒ වගේ කණ්ණාඩියක් හම්බ වෙනවා. ඒ මිනිස්සයා ඔය කණ්ණාඩිය ඇහි දාලා දාන. දැන්මයින් පස්සේ එයාට මේ පොතක් ගත්තාන් පස්සේ පොතේ තියෙන හොඳට අකුරු ටික පේනවා. කාමරේ වටපිටෙත් පේනවා. බිත්ති වල ඉඳලා තියෙන දේවල් පේනවා. ඉහළට බහලා බලනවා. ගස්වල මල් පිපෙන උඩත් පේනවා. පහළත් පේනවා. ඒ වගේම ඈතත් පේනවා. එතකොට මේව පේනකොට ඉස්සෙල්ලා පේන්නේ නැති මේ කණ්ණාඩියට මෙයාට හැදෙන ලෝභයක්. අනේ මේක කොච්චර වටිනවද? මේ කණ්ණාඩිය මට ගස් උඩ පේනනවා, දුර පේනනවා, කාමරය ඇතුලේ පේනනවා, පොතපතේ තියෙන අකුරු පේනනවා, ළඟ ඉන්න සතා සිල්පාවා ඒ වගේම එයයි පේනනවා. ඉතින් බැලුවෙන් පස්සේ මේක හරි වටිනා දෙයක්. හරි වටින දෙයක් මේ. ඒක නිසා මේක මං ගන්න ඕනේ කියලා මේ ගන්න ඕනේ කියලා එයාට ඒක ලෝභකමක් ඇති වෙනවා. මේක මං අයිති කර ගන්න ඕනේ. මේක මට හිමි කියලා එහෙම හැඟීමක් ඇති වෙනවා. දැන් මේ බලන්න අපි මේ හිතගෙන අපි ඇත්ත වශයෙන් වැඩියමක් දන්නේ නැහැ. නම් අපිට මේ හිතට ලෝභකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට මේ හිත ගැන ලෝභකමක් තියෙන්නේ අපිට අපි මේ හිතට මේ හතර පැත්ත පේනින්ද මේකට දැම්මා යම්කිසි අගයක් දැම්මා ස්වභාවයෙන් නැතුව එකක් නෙවෙයි. ඒක නිකන් අපි සත්ව පුද්ගල කියන හැඟීමක් ජීව ස්වභාවයක් ආත්මීය ස්වභාවයක් එකට දාලා තමයි පුතජ්‍ය සත්‍ය මේ හිත බාර අරගෙන තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හිතේ තියෙන වටිනාකමක් දැක්කා, අගයක් දැක්කා, කාල තුනට පාවිච්චි කරන්න පුළුවන් බවක් දැක්කා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකේ ස්ථාවරත්වයක් පිළිබඳ වටිනාකමක් දුන්නේ නැහැ. ඒකට ඇලුනේ නැහැ. සත්පුද්ගල ආත්ම සංඥාවක් එකේ ඇති කරෙත් නැහැ. ඔය වෙනස තියෙනවා. දැන් එතකොට ඕවා ධර්ම ස්වභාව. ඕවා ධර්ම ස්වභාව. මේවා ධර්මයකට තමයි මේ වෙන්නේ. ධර්මයක් තමයි මේක සිද්ධ වෙන්නේ. ධර්මයක් තමයි මේක තියෙන්නේ. ඊට වඩා දෙයක් මේක නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ওই විදිහටයි මේ ඒ අතීතයේ අනාගතයේ වර්තමානයේ කියනා වූ ධර්ම දකින්නා වූ ස්වභාවය මේ එහෙම නැත්තම් ඔය හිත උන්වහන්සේ අවබෝධ කරගත්තේ. ඉතින් ඔය අවබෝධ කරගෙන උන්වහන්සේ අපිටත් ඉතින් දේශනා කරා මේ විදිහට ඒක බලන්න ඕනේ කියලා. මේ ඒක නිසා තමයි කියන්නේ ඔය දැන් අපි කියනනේ මේ කර්ම කරනවායි කියලා. කර්ම කරන්නේ නැහැනේ. ඒක මෙහෙමනේ කියන්නේ කම්මස්සකාරකෝ නැති කර්මය කරන්නා වූ කෙනෙක් නැත. විපාකස්සච්ච වේදකෝ ඒ කර්මවල විපාකය කියලා දෙයක් විඳින්නා වූ කෙනෙක් නැත. විපාකය විඳින කෙනෙක් නැත. විපාකස්සච්ච වේදතු වේදකෝ අනිත් එක කියනවා සුද්ධ ධම්මා පවත්තන්ති. පිරිසිදු ධර්ම ස්වභාව ටිකක් පමණක් පවතිනවා. සුද්ධ ධම්මා සත් පුද්ගල නැති සම්පූර්ණ පිරිසිදු වෙච්ච ධර්ම ටිකක් තියෙනවා. ඒ විතරක් සම්මදස්සන. ওই විදිහට බලනකොට තමයි මේ යහපත් ධර්මය දකින්න බවට පත් වෙන්නේ. තව තියෙනවා අපි අහලා තියෙනවානේ
කම්මා විපාකා වත්තන්ති. කර්ම ස්වභාව, ධර්ම ස්වභාව, විපාක ස්වභාව පමණක් පවතිනවා. විපාකෝ කම්ම සම්භවෝ. විපාකය කියන එක කර්මයෙන් මතුවෙනවා. මේ ඒ එතකොට නේ කියන්නේ අර මේ ලෝකයේ ඒවන් මේ සස්මා පුනබවෝ තේවන් ලෝක පවතිති කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට මේව අතීතයේ අනාගතයේ වර්තමානයේ දකින ධර්ම ස්වභාවය හැටියට උන්වහන්සේ දැකලා අපිට දේශනා කරා. ඒක නිසා මේ සූත්‍රවල තියෙන දේවල්ම තමයි මේකේ තියෙන්නේ. ඔන්න එකක්. මම මේක අවසන් කරලා දැන් ඔය කිව්වේ මේ දක්වාම අතීතාරම්මනා ධම්ම අතීතයේ අරමුණු කරන්නා වූ සත්වනෝ පුද්ගලවන් ඕන ශක්ති විශේෂ ධර්ම විශේෂ ගැන අනාගතාරම්මනා ධම්ම අනාගතයේ පිළිබඳව හිතන මෙනෙහි කරන දකින දැනගන්න අරමුණු කරන ශක්ති විශේෂ ධර්ම විශේෂ වර්තමාන පච්චුප්පන්නාරම්මනා ධම්ම වර්තමානයේ පිළිබඳව තියෙන දේවල් දකින බලන අරමුණු කරන මේ ධර්ම ස්වභාව එතකොට ඊළඟට කියනවා මෙහෙම මේක තේරුම් ගන්නට ඒ තරම් අමාරු වෙන්නේ නැති නිසා තමයි මම මේ විදිහට මතක් කරන්නේ එකක් කියනවා මේ අජ්ජත්තා ධම්මා කියලා අජ්ජත්තා ධම්මා අජ්ජත්තා ධම්මා බහිද්ධා ධම්මා අජ්ජත්ත බහිද්ධා ධම්මා කියලා ධර්මතා තුනක් මේක 20 මේකේ ඒ තරම් වැඩි යමක් කියන්න නැහැ. නමුත් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේ වචනේ එක්. අඤ්ඤත්තා ධම්මා කියන්නේ මේ තමාගේ ජීවිතේ, තමාගේ సంతානේ, තමාගේ තුල, තමා තුල මේ හටගන්න ඇති වෙන මතුවෙන ධර්ම ස්වභාව. දැන් අපි මෙහෙම කියමුකෝ. මේක තේරුම් ගන්නට බෑනේ. එහෙම නැත්තම් ඔය ගස් ලෝකයේ තියෙන ගස් ඔක්කොටම ගස් කියලා කිව්වන් පස්සේ ඔය ගස් අපිට හඳුනා ගන්නට බෑ. ඒක නිසා හැඩේ නිසා ගස් කියනවා. ගස් වලට නම් උස ගහ කියනවා, මහත ගහ කියනවා, මිටි ගහ කියනවා. ඊට පස්සේ හීන් ගහ කියනවා. ඊට පස්සේ ඔය වගේ තියෙනවා. අනිත් එක තමයි වර්ගයේ සදස්. කටු ගහ කියනවා, පැපොල් ගහ කියනවා, කොස් ගහ කියනවා, දෙල් ගහ කියනවා. වර්ගයේ හැටියට අරගන්නවා. දැන් මේ ඔය වගේ අපේ තීරුම් ගැනීම සඳහා මේක ගම්මු මේ අපි කියමු ගම් මේ සත්‍යයේ කියන එකේ හිතමු ඒ ගත්තන් පස්සේ ඒ අපි කියලා ගන්න මම කියලා ගන්න කෙනාට ඒ මණ්ඩලයට ධර්ම මණ්ඩලයට ඒ කියන අධ්‍යාත්මය කියලා. සුඛී සන්තානෙ. සුඛී ජීවිතය කියලා ගන්න. එතකොට ඒකේ පහළ වෙන්නා වූ ධර්ම ස්වභාව තිබෙනවා. අනෙක් එක තමයි තමන්ගෙන් බැහැර වෙච්ච. තමන්ගෙන් බැහැර වෙච්ච මෙතන මේ ස්කන්ධ ගොඩෙන් බැහැර වෙච්ච ටික ගණන් ගන්න. ඊළඟට සමන්ටත් බාහිරටත් අයිති වෙච්ච ටික. ඒ තමයි ආධ්‍යාත්මික වශයෙන් ගණන් ගන්න සලකන ධර්ම ස්වභාව තියෙනවා සිත් 89යි චෛතසික ධර්ම 52යි රූප 28යි විතරයි ගන්න. අපේ හිතේ 15 වෙනවා නම් ওই ටික තමයි. ආධ්‍යාත්මික ධර්මයේ පිළිගන්නේ ඔය අහේතුක සිද්ද, සහේතුක සිද්ද, භාවනා කරොත් රූපාව සිද්ද, අරූපාවචර සිද්ද, ධර්මාභෝධය කරගන්න කොට ආධ්‍යාත්මික ආයතන 15 වෙන ලෝකෝත්තර මාර්ග සිත් 4 ඵල සිත් 4. ඔය ඔක්කොම ටික මේ සිතේ. ඒකට හේතු උපකාර වන්නා උපකාර වන චෛතසික 52 සහ ඒ වගේ නිස්පාදනය වෙච්ච රූප ධර්ම 28. ඒ ඔක්කොම ආධ්‍යාත්මික සංතාන. මේ ටික මෙහෙම ගත්තයින් පස්සේ බාහිරට යනවා ටික. දැන් ආධ්‍යාත්මික මේව නම් බාහිර ඇති වෙන්නේ මොනවද? බාහිර කියලා ගත්තයින් පස්සේ වෙන ජාතියක් ඇති වෙන්නේ නෑ. බාහිර ඇති වෙන්නේ බහිද්ධා ධම්මා කියලා ගත්තොත් ওই ටිකම තමයි. අනිත් එක්කෙනාගේ හිතේ හටගන්නේ නිවන් දකින උටත් එක්ක ওই සිත් 89යි, චෛතසික 52යි, රූප ධර්ම 28යි. හැබැයි දැන් එක වෙනසක් තියෙනවා.
තමන් නිර්වාණය කියන්නේ තමන් නෙවෙයි කියලා බැහැර කරනකොට බහිද්දා කියලා ගන්නකොට නිර්වාණ ධර්මයක් මෙතනදී ගන්නේ මම නොවන ධර්මයක් ඇටියෙ බහිද්ද ධර්මයක් ඇටියෙ මට පරිබාහිරයි. එතකොට මේ චෛතසික ධර්ම 52 සිත් 89 කියනවා තමා තුලක් තියෙනවා අනිත් චෛතසිකක් තියෙනවා. හැබැයි නිවන කියන එක හැම වෙලාවෙම බාහිරට යනවා තමාගේ ගන්නේ. ඒක නිසා මේ බහිද්දා ධර්ම කියනකොට ඒකාන්තයෙන්ම මේ ඔය නිවන ගන්න. ඊළඟට කියනවා අඤ්ඤත් බහිද්දා ධම්මා කියලා ගත්තයින් පස්සෙත් යන්නේ ඔය ටිකමයි. අඤ්ඤත් තමන්ගේ సంతානේ පහළ වෙන ධර්ම ටිකක් තියෙනවා. ඒ ටිකම අනිත් අයගේ సంతානේ පහළ වෙන රූප මේ ඒ කියන්නේ රූප 28යි සයිසෙ මේ ධර්ම 52යි සිත් 89යි. හැබැයි ඒකේ අර අධ්‍යාත්ම බහිද්දා ධම්මා කියලා ගන්නකොට ගන්නේ නෑ නිර්වාණය. අනිත් අයගේ හිතේ පහළ වෙනවා නිර්වාණය, තමාගේ හිතේ පහළ වෙනවා නිර්වාණය කියලා ගන්න ඇති නිසා ඒතන ගන්නේ සිත් 89යි 52යි මේ රූප 28 පමණයි. මේක ඒ තරම්ම තේරුම් ගන්නට මේ කියන්නේ අමාරු වෙන එකක් නෑ. මේක ස්කන්ධ වලට දාලා එහෙම බලනකොට තමයි පොඩ්ඩක් අපිට තේරුම් ගන්නට වෙන්නේ. ඒක නිසා ඒකේ විදිහට අපි තේරුම් ගනිමු. මම හිතන්නේ මේක වැඩි වේවද දන්නේ නැහැ මෙහෙම කියලා මම දෙකක් කිව්වා. හොඳයි අපි ඊළඟට තියෙන කොටස සාකච්ඡා කරන්න ඉස්සර වෙලා මම මේ වෙලාවේ මේ පින්වත්තුන්ට තවත් මොනවා හරි කරුණු කාරණා ටිකක් මේ කියපු දේවල් වලට එක දැනගන්න එහෙම තියෙනවා නම් ඒ ටික දැනගන්න මේ පින්වත්තුන්ට ප්‍රශ්න අහන්න මම අවස්ථාව සලසලා දෙනවා මේ වෙලාවේ. ඉතින් අපි බොහෝ මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනකටම මේ පොඩ්ඩ කියලා දෙන මේ ටික කියලා දෙන මේ ධර්ම අහලා ධර්ම ගැන හිතලා යම් මෙනෙහි කරලා ඒ වගේම ඒ බණ හිතන ධර්මයේ අහන හිත හරියට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් එක්ක නැගිටිනකොට ජීවත් වෙනකොට සැතපෙනකොට ඒ හිත ඒ කන බුදුරජාණන් වහන්සේට නිකන් පාවරණා වගේ තියෙනවා. තමන්ගේ හිතේ අයිතිකාරයා තමන් නොවන තමන්ගේ කනේ අයිතිකාරයා තමන් නොවන මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ හිතේ අයිතිකාර එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේටයි මේ හිත පවරා තියෙන්නේ කියන මේ හැඟීම ඇති වෙනවා. ඒ නිසා මේ පින්වතුන් ගොඩාක් සතුටු වෙන්න තව තව මේ කියන්නා වූ කරුණ තේරුම් අරගෙන භාවනා මානසිකාර්යය දියුණු කරගෙන ඒ කාන්තියෙන්ම ඒ පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම පවිත්‍ර වූ සත්පුජ්‍යල ආත්ම ජීව තමාද අනිත් අයද ඒ වගේම උසස් පහත් ප්‍රභේද නැති ඒක ලක්ෂණ වූ ශාන්ත වූ නිර්වාණ ධාතු අවබෝධ කරගන්නට සෑම දිනාටම ඒ කාන්තයෙන්ම මේ කුසල් මේ පින් මේ ධර්ම සාකච්ඡාව මේ ධර්ම චින්තනයේ ඒ කාන්තම හේතු උපනිශ්‍රේ වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. අන්තරන් සංඝතන මහන්ස බොහෝ ප්‍රිය අපිටේ කර්මා කියලා දෙන්නට සමිනන්ත ඔහි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න මේ පච්චුප්පන්න රම්මන ධම්මා කියන තැනදී අවිඥා සිත් ඒකාන්ත සිත් කණයට අයිති නොවන වගේ මට මේ තේරෙන්නේ මේ තේරෙන්නේ කියලා දැන් නැහැ.
වර්තමානයේදී වර්තමානයේදී ඒක ඒකාන්ත සිතක් හැකියට ගන්නෙ නෑ, ඒක අනේකාන්තයි. අභිඥා සිත් එක, ඒකට හේතුව මේ අභිඥා සිත් දෙක ඒක ඒකාන්තයි කියලා කියන්නේ මහත්තයා, ඒ අභිඥා සිත් දෙකෙන් වර්තමානයේ විතරක්මයි බලන්න පුළුවන් වෙන්නේ. වර්තමානයේ දේවල් විතරක්මයි අරමුණු කරන්නේ, වර්තමානයේ දේවල් විතරක්මයි ඒකට පේන්නේ කියලා ගත්තොත් විතරයි ඒ අභිඥා සිත් දෙක ඒකාන්ත වෙන්නේ. ඒකෙන් අතීතයක් පෙනෙන නිසා, ඒකට වර්තමානයක් පෙනෙන නිසා, ඒකට අනාගතයක් හරවපු ගම පෙනෙන නිසා, ඒක තුන් කාලෙ මේ පැත්ත හරවන හරවන පැත්ත පෙනෙන නිසා, ඒක එදී ඒක අනේකාන්ත ධර්ම හැටියට තමයි වර්තමානයේදී ගණන් කරන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්නස්සේ සමානනේ. ඒකද අනාගත ආරම්මන ධර්මවලදී අවිඥාසි තේරුම් ගන්නෙත් අනේකාන්තද ඒකාන්තද? ඒ කියන්නේ ඒකදී අනේක අනාගත ධර්මයන් සම්බන්ධයෙන් ගත්තාන් පස්සෙත් ඒවා මේ ගණන් ගන්න අනේකාන්ත ධර්ම හැටියට. ඒකාන්ත නෙවෙයි. ඒ කියන්නේ දැන් ඒකෙදිත් හිතන්ඩෝනි මහත්තයා, අභිඥා සිත් දෙකට පේන්නේ අභිඥා සිත් දෙකින් අරමුණු කරන උට ඒකට පේන්නේ අනාගතයේ විතරමයි. අනාගතයේ දේවල් විතරමයි පේන්නේ, අනාගතයේ දේවල් විතරමයි බලන්න පුළුවන්කම තියෙන්නේ කියන එක ගත්තොත් විතරයි ඒක අනාගතයේ සම්බන්ධයෙන් ඒකාන්ත වෙන්නේ. ඒකට අනිත් පැත්තත් පේන නිසා අනාගතයේ ධර්මයක් දන්නේ අනේකාන්ත ධර්ම ස්වභාව හැටියට. අවසරයි ස්වාමීන් වහන්සේ, ඒකදී අරමුණ සමාන විස්තර කරන කොට අනිකාන්ත වශයෙන් කියන තමයි විස්තර වෙන මේකේ ප්‍රශ්න ඇතිනේ. අර අනිකෝයි වශයෙන් කටුනා යන දෙන්න ස්වාමීන් වහන්සේ අර අනිකාන්ත කියනකොට ඒකාන්ත වශයෙන් කියන තමයි මේ විස්තරේ දී. මම හිතන්නේ එහෙම වෙන්න ඇති. මගේ මේ එහෙම එකක් තියෙනවා. මේ මම හිතන ඒක ළඟින් ඔහොම එකක් තියෙනවා. මේ බණ කියනකොට මේ මම සමහරලාට පොඩ්ඩක් වචනයක් දෙකක් ඒකට යනකොට මට නිකන් ඉඟිය වැටෙනවා. මේක කියුවේ මේක තාවල් එකට නෙවෙයි නේද කියලා හැඟෙනවා. එහෙම හැඟිච්ච ගමන් මම පොඩි කරෙක්ෂන් එකක් දෙනවා. හැබැයි සමහර වෙලාවට බණපටි වල මේ ඒ කියන්න දෙයක් තියෙන එකට පොඩ්ඩක් වචනේ වෙන එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකෙන්ද මම සමහරලාට මම මේ ඒක අහලා දැනගත්තොත් නම් මම ඒක කරෙක් කරලා තියෙනවා. ඒ වගේ මේ දැන් පටවි ධාතුව මෙහෙමයි කියන්න ඕන. පටවි ධාතුව ගැන විස්තර කරනවා නම් ඒකට මොකක් හරි ලඟක් තියෙනවා නම් ආපෝ ධාතුව විතර කියේ. ඒක නිසා ওই වගේ එකක් තමයි අපිට වෙන්නේ නැත්තේ. නැත්තම් මේ අනේකාන්තයි මාත්. දැන් තේරෙනවනේ. දැන් ඒ කියන්නේ ඔකේ වෙනස ඒකාන්තයි නම් අනාගතයේ ඒකාන්තයි නම් ඒකෙන් කියන එක විතරයි. වර්තමානයේ ඒකාන්තයි නම් ඒකෙන් කියන එක විතරයි. අනිත් ඒවා ඔක්කොම අනේකාන්තයි. තේරුවා සර්. අවසර සමිනාත් මන්දේ ප්‍රශ්නේ අර කලින් නම් මේ අතීතාරම්මන ධර්මයේ සයිසික 47යි අනාගතාරම්මන ධර්මවලින් සයිසික 50ක් අනන් දෙන එකේ මොකද සමිනාත් වෙනස ඒක ඒ කියන්නේ තකේවල නැහැ. ඒ මත මේ චෛතසික වල වෙනසක් වෙලා තියෙනවා නම් මේක කියන එක තමයි මුලින්ම කියන්නේ. ඔව්, අනා අතීත ආරම්මන ධම්මා කියනකොට අපි ගත්තේ අතීත ආරම්මන ධම්මා කියනකොට ගත්තේ චෛතසික ධර්ම 47ක් ගත්තා එක විදිහකට. ඒ ගත්තේ මේ අර අනේකාන්ත ධර්මත් එක්ක වැඩ කිරීමේදී, අනේකාන්ත ධර්මත් එක්ක වැඩ කිරීමේදී ගත්තා 47ක්. ඒකාන්ත ධර්ම කියලා කිව්වේ මේවයි. දැන් ඔය මේ ඒකේ අතීත ආරම්මන ධර්මවල විඥානං
විඤ්ඤාණං ඡායතනේ සහ නේව සංඥා නාසඤ්ඤායතන සිද්දකත් එක්ක වැඩ කරන චෛතසික ධර්ම 30ක් තියෙනවා. ඒ 30 ඒකාන්ත සෙට් එකට යනවා. ඊට පස්සේ අර කාම ජවන් වල කාමාවචර සිත් 29ක් තියෙන ඒ tikai අර ඒ වගේ වැඩ කරන සදාලම්මන දෙක අවිඥා දෙක ඒකත් එක්ක ගනුදෙනුවක් කරන එකට වැඩ කරන්නා වූ චෛතසික ධර්ම තිබෙනවා 47ක්. ඒක ඒ ටික යනවා. හැබැයි ඒකේ අර හිත් වෙන වැඩ කරන්නා වූ ගණනේ හැටියටයි ඔක ගන්නෙ. වර්තමානයේට යනකොට ගන්නෙ මේ චෛතසික ධර්ම 50යි. අපි බලමු ඇයි ඒක 50 වෙන්නේ කියලා. ඒක වෙන්නේ මහත්තයා මේ සම්මත පොඩ්ඩක් ආයතර පහයි වචනේ ප්‍රතිමාන කොටනේ වර්තමානයේද අනාගතයේද අනාගතයේ 50ක් කියන්නේ මෙහෙමයි. දැන් මේ දැන් 47ක් වුණානේ එක තැනක. 47ක් උනේ මේ 47ක් වෙන්න හේතුව අයින් කරපු චෛතසික ධර්ම 75ක් තමයි 52 න් මේ සම්මා වාචාව සම්මා කම්මන්තය සම්මා ආජීවය ඔය තුන් දෙනා අයින් කරා. ඊළඟට කරුණාව අයින් කරා, මුදිතාව අයින් කරා අතීතයේ. ඇයි එහෙම කළේ? අපි සම්මා වාචාව සම්මා කම්මන්තේ සම්මා ආජීව කියන ඒවා පාවිච්චි කරන්නේ සිල් හැටියටනේ. සම්මා වාචාව පුරනවා. එතකොට අතීතයට අපිට සම්මා වාචාව බැහැ කරන්න බැහැ. මේ අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමකට කියලා දැන් වැඩේ කරන්න බෑ. ඒක නිසා අතීතය වෙනුවෙන් සීල රකීම සම්මා වාචාව ගහන්න බැරි නිසා, අතීතය වෙනුවෙන් සම්මා කම්මන්තය බැරි නිසා, අතීතය වෙනුවෙන් සම්මා ආජීව බැරි නිසා, අතීතයේ ඉන්න සත්වයන්ට කරුණාව පාන්න බැරි නිසා, අතීතයේ ඉන්න සත්වයන්ගේ දිනුවට මුදිතා පාන්න බැරි නිසා ඔය පහම අයින් වෙනවා. මේ ඔය අතීතාරම්මන ධම්මා කියන එකයි. අනාගතයට ගත්තයින් පස්සේ තියෙන්නේ අනාගතය සම්බන්ධයෙන් මේ අර මොකක් හරි දෙයක් වෙන්න යනවා නම් ඒකෙන් වළකින ස්වභාවය තියෙනවා. දැන් මම මේ තව ඩිංගකින් මම මේ විදිහට කරොත් මේ විදිහට දෙයක් මේ මනුස්සයාට වෙනවා. එහෙම නැත්නම් මම මෙතනින් මේ අතීතෝ පාළුවක් තියන ලියක් දැම් මේක ඇද්දොතේ මේ මනුස්සයාට අනතුරක් වෙනවා. ආනිදුට අනාගතයේ සම්බන්ධයෙන් කරුණේදී එතනදී සම්මා කම්මන්තිය තියෙනවා. සම්මා වාචාවක් තියෙනවා. අනාගතයේ වැඩෙදී සම්මා ආජීවය තියෙන නිසා ඒකෙදී ඒ තුන් දෙනා ඉන්නවා. හැබැයි අපිට වෙන්නේ ලබන සතියේ සත්‍යයේ උපදිනවා ඒ සත්‍යය සුවපත් වේවා. ඒකාන්ත වශයෙන් කියුවෙක අනේකාන්ත වශයෙන් ගත්තා නම් හරි කියලා හිතා ගන්න පුළුවන් නැත්නම් පැහැදිලි වෙනවා තේරුම් ගන්න. ඔය තමයි මම අනේකාන්ත කියන එක අන්තිම නේද?
තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඒ ප්‍රශ්නෙට මේ එතකොට අර රාජසත්වෙම ඒ ගුරු කිංචි මාලිකාව ඒකාන්තයෙන්ම නිරයට යනවා කියලා විස්තර කරනකොට මේ දෙතන කිව්වේ. එතකොට ඒක කොහොමද ගන්නෙ? එතනම හිතන්නේ මොකක්ද? ඒක ස්ථිර වශයෙන් වෙන බව කියනවා කියන්න පුළුවන්. නමුත් ඒ සිතෙන් පුළුවන් අතීතයේ දේවල් බලන්නේ ඒ අභිඥාසිතෙන් අතීතයේ දේවල් ගැන කියන්න පුළුවන්, වර්තමාන දේවල් ගැන කියන්න පුළුවන්, අනාගත දේවල් ගැන කියන්න පුළුවන් කියලා කාල තුනටම කියන්න පුළුවන් නිසා තමයි ඒක අනේකාන්ත කියන්නේ. සිද්ද වෙනදී ඒකාන්ත වශයෙන් කියනවා. නමුත් ඒ සිත ඒ තුනකට කඩලානේ තියෙන්නේ. අතීත අනාගත පච්චුප්පන්න චතුන් කඩලා තියෙන තැන නිසා එක කොටකට දාන්න බෑ ඒකාන්තයි කියලා. ඒක නේද? මේ පොදු නිසා තමයි අනේකාන්ත කියලා කියන්නේ. එහෙම කියොත් එහෙම කිව්වොත් මෙහෙම කියන්න ඕනේ. ඒකාන්ත වශයෙන් නිරදනවා කියන්නේ අනේකාන්ත වශයෙන් කියනවා නම් නිරයට හෝ සුභතීතට හෝ යන්න පුළුවන් කියලා කියන්න පුළුවන් අනේකාන්ත වශයෙන් නම්. ඒකාන්ත වශයෙන් නිරයකට හෝ ඒකාන්ත වශයෙන් නිරයකට කියන්නේ ඒක අනිවාර්යෙන් ඉතින් ඉතරයි යන්න පුළුවන්. ඒ වගේම මේකට ඒකාන්ත නම් කියන්නේ ඒ හේ ධර්මයේ විතරයි. ඒකට අනිත් දොරවල් වලට යන්න බැහැ කියන එක. ඒකයි. එහෙමයි මම තේරුම් ගන්න තියෙන එක මම හිතන්නේ ඒ කිව්ව විදිය හරි අපි දෙවිදියකටයි මේක බලන්නේ කියන්නේ. දැන් ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි කියන්නේ. නමුත් ඒ අවිඥා සිත්තියකින් කාල තුනක තුනක්ම බලන්න පුළුවන් නිසා ඒ සිත ඒකාන්ත සිතක් කියලා කියන්නේ. ඒක ප්‍රතිපල ඒකාන්ත වෙන්න පුළුවන්. ඒ සිත්යෙන් බලලා කියන ප්‍රතිපලය දහවල් දෙ සිද්ධ වෙනවා කියන එක ඒකාන්තයෙන් වෙන්න පුළුවන්. ඒක වෙනවා. නමුත් ඒ සිතට කියන්නේ නැහැ ඒකාන්ත කියලා. මොකද ඒක කාලේ අර තුනටම අතීතයේ දේවල් ගැන කියන්න පුළුවන් ඒකාන්ත විදිහට අනාගතයත් පුළුවන් වර්තමානයත් පුළුවන් නිසා ඒ සිතට කියන්නේ ඒකාන්තයි. මොකද ඒකාන්ත වුණොත් එක්ක අතීතයේ විතරයි කියන්න පුළුවන් වෙනවනේ. එහෙනම් අනාගතයේ විතරයි, එහෙම නැත්නම් වර්තමානයේ විතරයි කියන්න පුළුවන් කියන එක තමයි අනිත් ස්වාමීන් වහන්සේ ප්‍රයෝග කරේ ඒ විදිහට කියනවා. ප්‍රසන්නයි. ඒ කියන්නේ මම දැසට මුලින්ම කරත් ඒ කියන්නේ කොහොමදන්නේ? ඒ කියන්නේ වර්තමානයේ දෙයක් ගැන ඒකාන්තයෙන් කියනවා කියලා අභිඥාමින් ඒකාන්තයෙන් කියනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද වර්තමානයේ සිද්ධ වෙන දෙයක් නේ. අතීතයේ දෙයක් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා කියන්න බෑ. ඒක සිද්ධ වෙලා ඉවර වෙච්ච දෙයක්. ඒකේ එන්න ඒකාන්තයෙන් වෙනවා කියලා කියන්න බෑ. ඒකාන්තයෙන් වෙනවායි කියලා ගන්න පුළුවන් අනාගතයේ දැනට සිදු නොවී ඇති දෙයක් අනාගතයේ ඒකාන්තයෙන් සිදු වෙනවා කියලා විතර ගන්න පුළුවන්. ඒක නිසා ඒක ඒකාන්ත වර්තය අනාගතයේ ඒකාන්තය කියලා ගන්න බැරිද? තේරසන්. මොනතරම් සංවාදයේ සම්මානන අපිට සංවාදයේ කියන්නේ මොනවද මේ වගේ බලවේග මාත් සංවාදයේ වාර්තේ ඩිස්කනෙක්ට් ස්විච් වෙලායි මේ සංවාදයක සාකච්ඡා කියනවා පොඩි ඒකදී මොකද ප්‍රශ්නය කියලා ගන්න සංවාදයට නේ අර සංවාදයට මතර පස්සේ උත්තර දීලා විස්තර කරන්න දුන්න හරිය නේද ප්‍රශ්නේ දැන් සංවාදයේ අනාගතයේදී රමේ කිතුනොත් කියන එක එයාට ඒකේ තියෙන්නේ අපි ලබන සත්‍යයේ සත්‍යෙ උපදිනවා ඒ සත්‍යය අසුවපත් ඒ සත්‍යයට කරුණාව කියන එක කරුණාව දක්වන එක නෙවෙයි. ලබන සත්‍යයේ සත්‍යෙ ඇති වෙනවා ඒ සත්‍යයගේ දියුණුව දැකලා මම සතුටු වෙනවා මුදිතා වෙනවා කියන එක නෙවෙයි. ඒක නිසා කරුණාවයි මුදිතාවයි දෙක කියන්නේ අප්‍රමඤ්ඤා ධර්මතා දෙක අනාගතයට සම්බන්ධයෙන් වැඩ කරන්නේ නැති නිසා ඒ දෙක වර්තමාන මේ අනාගතාරම්මන ස්වභාවයෙන් අපි අයින් කරනවා. හැබැයි වර්තමානයේ අනාගත සම්බන්ධයෙන් අර හික්මීම කියන නිසා මේ අනාගතයට වෙන විපත් වළක්වන නිසා විරතිය තුන ගණන් ගන්න නිසා තමයි වර්තමානයේට 50ක් හැදෙන්නේ අතීතයේට 47ක් හැදෙන්නේ. ඔව් ඊළඟ ප්‍රශ්නය අහන්නකො. අසරේ හඳුනේ අභිඥා කියන ධර්මතාවය වර්තමානයේට යොදනකොට ඒකන්ත බවක් දැනෙන්නේ නැහැ. මොකද වර්තමානයේ සිදුවීමට අභිඥාවෙම
ඒකාන්තයෙන් දැනෙන වගේම අතීතයේ සිදු වුණු දේවල් මත ආය සිදු වුණු කාරණා අරමුණු කරනකොට ඒ තමයි ඒකාන්ත බවක් ඇත්ත නැහැ කියලා හිතන්නේ. නමුත් අනාගතයේ තාම සිදු වෙලා නැති දේවල් නොසිදු දේවල් සිදු වෙන බව ඒකාන්තයෙන් අභිඥාවෙන් දැනගන්නවා කියන එක තමයි ඒකාන්ත බවක් තියෙනවා. ඒකින්ද අනාගතයේ ආරම්භය අභිඥා ඒකාන්ත වශයෙන් අනිත් අතීත සහ වර්තමාන කියන දෙකේදී අනේකාන්ත වශයෙන් සැලකෙන එක නිවැරදි කියලා අදස් කරත් ඔක නිවැරදි නම් වෙන්නේ. ඒකේ තියෙන මහත්තයා අභිඥා සිත් දෙකෙන් කුමක්ද කියලා දන්නවද? මම හිතන්නේ ඔව්. අපි බලමු. මේ අභිඥා සිද්දේක දැනගෙන තියෙන එක හරියටයි. මේ අභිඥා සිද්දේකේ කියලා ගණන් ගන්නේ මේ අභිඥා ධර්මයි අභිඥා සිතුයි වෙනස්. මේ අභිඥා කියලා කියන්නේ විශේෂිත ඥාන පරාස, ඒ කියන්නේ ප්‍රඥා ගුණයක්. ඒකෙන් කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් කෙරෙනවා කර්ම පහක්. ඒ තමයි ඉර්ධියක් පාන්ට අවශ්‍ය වූ කල මෙල තේරුම් ගන්නට දන්නවා තමයි. මෙතනදී කියන්න සිද්ධ වෙනවා ඉර්ධියක් විශේෂිත හැකියාවක් සිද්ධ කරන්නට අවශ්‍ය වූ කල මේ ඉර්ධියට පාවිච්චි ඉර්ධිය ඉදිවිදයට පාවිච්චි කරන නුවණක් තියෙන ඒකට කියන ඉදිවිදේ ඥානෙ කියලා. ඊළඟට දුරතිබෙන්නා වූ දෙයක් අහන්ට අවශ්‍ය වූ ඵල සිවුම් වූ සත්‍යයක් අහන්ට අවශ්‍ය වූ ඵල පාවිච්චි කරන නුවණක් තියෙන දැනගන්න ගතියක් වෙන එකට දීපසූත කියලා කියනවා. අනෙක් කෙනාගේ හිතේ පහළ වෙන දෙයක් දැන ගැනීම සම්බන්ධයෙන් යොදන්නා වූ දෙයට කියනවා චේතු පරිය කියලා. පරචිත්ත විචාරඥානය කියලා කියනවා. පෙර සිද්ධ වෙච්ච දෙයක් දැලීමේදී පෙර සිද්ධ වෙච්ච දෙයක් හිතීමේදී මෙනෙහි කිරීමේදී කරන වැඩේට කියනවා උබ්බේ නිවාසය කියලා. ඊළඟට දැනට සිද්ධ වෙන දෙයක් සහ අනාගතයට සිද්ධ වෙන දෙයක් සම්බන්ධයෙන් බැලුවෙන් පස්සේ ඒකට කියනවා දිබ්බ චක්කු කියලා. මෙන්න මේ ඉද්දිවිද්දට දිබ්බසෝත චේතුපරිය පුබ්බේ නිවාස දිබ්බචක්කු කියන බල පහ ඇති වෙන්නේ එක තැනකයි හේතුලිය වෙන්නේ. ඒ ස්ථා ඒ ධර්මතා පහ ඒ බල පහ ඥාන පහ කේන්ද්‍රීය ස්ථානයේ තමයි දිය මේ හතර ධ්‍යාන ක්‍රම හතරේ හැටියට ගත්තොත් චතුත්ථ ධ්‍යානෙ විස්තරාත්මක ක්‍රමයේ හැටියට ගත්තොත් එහෙම පංචම ධ්‍යානෙ. මේ චතුත්ථ ධානිය වූ පංචම ධානය අපි අභිධර්මයේ පාඩමක් කරන නිසා අපි ගමු මේක පංචම ධානය කියලා. පංචම ධානයේ තමයි මේ ඥාන පහම ඇති වෙන්න මධ්‍යස්ථානය. කේන්ද්‍රස්ථානය. හේතුව ඒකේ තියෙන්නේ සති උපේක්ෂා ධර්මතා දෙක. එතකොට මේ ඉද්දිවිදේ කියලා එක ඇවිල්ලා පහළ වෙන්නේ කුසලයක් හැටියට හරි ක්‍රියාවක් හැටියට හරි ඉද්දිවිදේ කියන්නේ ඉද්දිවිද ඥානය පහළ වෙන්නේ කුසලයක ක්‍රියාවක් හැටියට නෙවෙයි මේ විපාකයක් හැටියට නෙවෙයි මේ ඔය වචනේ හිතෙන්නට පටලැන්න කුසල බලයක ධ්‍යාන කුසලයක පංචම ධ්‍යානයේ කුසල සිතේ විපාකයක් හැටියට නෙවෙයි ඉද්දිවිදේ පහළ වෙන්නේ පංචම ධ්‍යාන සිතේ විපාකයක් හැටියට නෙමෙයි දිබ්බසෝත්ත්‍ය පාරේ පංචම ධ්‍යානයේ විපාකයක් හැටියට නෙමෙයි චේතුපරි පාරේ පංචම ධ්‍යානයේ විපාකයක් හැටියට නෙමෙයි පුබ්බේ නිවාසත්තුන් සිතේ පංචම ධ්‍යානයේ විපාකයක් හැටියට නෙමෙයි දිබ්බස. හැම වෙලාවෙම මේක පෞද්ගලජනයේ වලින් පංචම ධ්‍යානයට බැහැලා එයා ඒ පංචම ධ්‍යානයට බැහැලා පංචම ධානයෙන් කොට වැදිලා හරවනකොට ඒක එයාට කුසල සිතක් වෙනවා. ඒකෙන් තමයි එයා අතීතයට හරවන්නේ උබ්බේ නිවාසානුස්සති ඥානය හරහා. ඒ වගේම
මේ අනාගතයට හරවන්නේ දිබ්බ චක්කු ඥානේ හරහා වර්තමානයේ දිබ්බ සූතේ හරහා වර්තමානයේ දිබ්බ චක්කු හරහා වර්තමානයේ දිබ්බ චක්කු හරහා අනාගතේ. එතකොට ඒ පුතත්ජනයා ඕක ඔය පහම පුතත්ජනයා මේ හඳුනනකොට මෙයාට මේ කුසල් වෙනවා. අතීතයේ වශයෙන් වෙන්න පුළුවන් අනාගතයේ වශයෙන් වෙන්න පුළුවන් වර්තමානයේ වශයෙන් වෙන්න හැම වෙලාවෙම කුසල් වෙන උසයිද කියනවා පංචමක් කියන මේ අභිඥා මේ පංචමධ්‍යා කුසල් සිත කියන දෙක රහතන් වහන්සේ ඊටින් බලනවා ඊටින් කරනවා දෙකෝත දාන පාවිච්චි කරනවා හේතු පරිවේ පාවිච්චි කරනවා උබ්බේ නිවාසේ දානවා සිත්ක දක්ව දානවා. එතකොට රහතන් වහන්සේගේ ඊටේ පහළ වෙන අභිඥා සිත් හැටියට ක්‍රියා කරනවා. ඒක නිසා මේ පංචමස්ත්‍යාන සිත අවිඥා වැඩ අවිඥාත් එක්ක වැඩ කිරෙන්න යෑමේදී ප්‍රත්‍යඥාට කුසල් වෙනවා, රහතන් වහන්සේට ක්‍රියා වෙනවා, ඒ වගේම ආර්යයන් වහන්සේටත් කුසල් වෙනවා. මේ සේවාන් කරගන්න නම ඕක නිසා තමයි අවිඥා කුසල් දෙක කියලා කියන්නේ. මේක ඇවිල්ලා මේ කර්ම පාවිච්චි කරලා පස්සේ අතීතයට අනාගතයට වර්තමානයට කායතම ඇඳෙන නිසා ඒකාන්ත නොවේ. මේවා අනේකයි. හේතුසාර මෙන්තර නසනස බොහොමතුන් ඔක්කොමම මෙහෙම කියන්න අහපේ කොහොඳයි. මේ දැන් බලන්නකො මේ කරලා තියෙන වැඩේ මෙතන මේ දැන් අරූපාවචර ධ්‍යාන සිත් හතරක් තියෙනවානේ. ඕකේ තියෙනවානේ කුසල් සිත් හතරයි, විපාක සිත් හතරයි, ක්‍රියා සිත් හතරයි කියලා. එතකොට මේකේ මෙතන අරන් තියෙන්නේ අතීතාරම්මනා ධම්මා කියන තැන අරන් තියෙන්නේ මේ හිත් දෙකක් විතරයි. ඒ හිත් දෙක ගන්නට මේ හේතුවක් තියෙනවා. ඒක ඇවිල්ලා ගන්නේ ආකාසාන දැන් අරූපාවචර වැඩි පටන් ගන්නෙම පංචමධ්‍යානයට ගිහිලා අරූපාවචර කරන්න යනකොටම පටන් ගන්නෙම ආකාසානං ඡායතනෙනි. ඉතින් ඒකට මොන කතාවක්වත් මේක ඇඳලා නැහැ. ඊට පස්සේ කෙලින්ම යනවා විඥානං ඡායතනෙ. විඥානං ඡායතනෙ සිත් තුනක් තියෙනවා. ඒ සිත් තුන තමයි මේ එකක් සල් එකක් විපාක අනිත්‍යද ක්‍රියා. එතකොට විඥානං ඡායතන සිත් කුසල විපාක ක්‍රියා. ඊට පස්සේ යනවා අර මේ ආකින්චං ඡායතනයට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කියන්නේ කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියලා සලකන එක නෙවෙයි ගන්නේ, නත්ති කිංචි කියන එක නෙවෙයි ගන්නේ, නේව සංඥා නා සංඥායතනයට. නේව සංඥා නා සංඥායතනයේ කියන්නේ එතන මේ නේව සංඥා නා සංඥායතනයේ මනස මේ එක මේ සංඥාව ඇත්තේ සංඥාව නැත්තේ කියලා බලන්නේ හැම වෙලාවෙම ඒ එකම තියෙනා වූ අතීත මෑත ෂණ අතීතේ. ආන්න ඒක නිසා තමයි මේ ඒක තියෙනවා කුසල සිත, නේව සංඥා නා සංඥායතන කුසල සිත, විපාක සිත, ක්‍රියා සිත. ආන්නේ ඒක නිසා තමයි ඒක ඒ විදිහට කුසල සිත් ඒකෙ තුනයි මේ සිත් තුනක් කරගෙන සිත් හයක් වෙනවා. තේරුවත් සරණයි.
විශේෂයෙන් මේ නේව සංඥා නාසඤ්ඤා වගේ තන විපාකසිත කියලා දැන් මම සමහර වෙලාවට තේරුම් ගන්න හිතේ විපාකසිත කියන්නේ ඇත්තටම උත්පත්තියක් සිද්ධ වෙන වෙලාවේ පහළ වෙන සිත වගේ කුච්ච විශ්තුනා ඒක ඇත්තටම තියෙනවා ඇත්ත සමහර විටක හරිගස් ගන්න ඒ වගේම සමින්නත් දැන් විඥාන ඡායතනේ කියන තැනදී විඥානේ අනන්තයි කියලා ඒ සංඥාවෙන් ඉන්න බව තමයි මෙතිකල් අහලා තියෙන්නේ එතකොට ඉස් කොහොමද සමන්නාගේ තව එතනදී අතීතයක් ගැන හිතන්නේ කොහොමද කියලා කියන්නේ ඉස් කොයි විදිහේ දේවල් ඉස්සර පොඩ්ඩක් පහල ගිහලා දින සමන්නාත් තේරවා ගන්න. ඒක වෙන්නේ මහත්තයා පංච මධ්‍යානෙට ගොඩ වැදුනෙන් පස්සේ පංච මධ්‍යානෙ තිබෙන්නා වූ ආරම්මණයකි ඇතුලෙන් ගන්න ආකාර සංඥාව තමයි ආකාසානංචායතනයේ හැටියට ගන්නේ මේ තියෙන අහස නෙවෙයි. එතකොට ඒ එයාට හිතින් අහසක් මවන්න නෑ. මතුවෙච්ච හැඟීමකයි පවත්වාගෙන තියෙන්නේ. කිසිවක් නෑ අහස සංඥාව විතරයි තියෙන එක කියලා. දැන් අහස සංඥාව විතරයි. අහස විතරයි. කියනෙකී හිත පවතින. එතකොට එයා එහෙම පවත්වාගෙන ඉඳලා පස්සේ ඒකින් අනිත් දෙවෙනි ධ්‍යානෙ යන්නේ ආකාසානංචායතනේ. පස්සේනේ ඒ ආකාසානංචායතනේ පස්සේ යනකොට එයා හැම වෙලාවෙම විඥානයේ බලන්නේ විඥානයේ දකින්නේ ආකාසානංචායතනෙට බේස් කරලා. ඒ කියන්නේ අහස අනන්ත ආකාශය අහස අනන්තයිනේ අනන්ත ආකාශේ අනන්ත ආකාශේ අහස විතරයි තියෙන්නේ අනන්ත ආකාශේ කියලා ගිහිල්ලා දැන් ඊට පස්සේ මොකද කරන්නේ එයා අනන්ත ආකාශය කියන එකෙන් ගොඩ වෙනවා විඥානේ අනන්තයි කියනට විඥානේ කියන එකෙන් ගන්නේ විඥානේ අනන්තයි කියලා බේස් කරන්නේ ආකාශය දැනගත්ත ආකාශයේ දැනගත්ත ඒ වගේම ආකාශයේ පැත්තට හැරිලා තියෙන විඥාණයෙන් තමයි එයා විඥාණය අනන්තයි කියලා ගන්න. එතකොට විඥාණ හැම වෙලාවෙම මේ තලයක් තියෙන මාත්‍ය මෙහෙම. අපිට අපේ මේ දකින්න ඇහෙන් දකින්නට බැහැ. එහෙම. හැම වෙලාවෙම මේ ශනපච්චුප්පන්නේ කියන එකෙන් වර්තමානයේ හැම වෙලාවෙම වර්තමානීය දෙයක් බලන්න බෑ. හේතුව වර්තමාන සිත මොකට හරි ක්‍රියාවලියකින් පවතින නිසා. අපි හැම වෙලාවෙම මේ වර්තමානයේ කියලා දැනටයි තියෙනවා කියලා ගණන් ගන්නේ මේ වර්තමානයේ අතීතයට පැනලා වර්තමානයේ ඉඳලා අතීතයට පැනලා යන මේ චිත්තක්ෂණ දෙක තුනේ තියෙන ටික තමයි මේ අපි ගන්නෙ මේ වර්තමානයේ හැටියට. එතකොට මේ කිසිම කෙනෙකුගේ ලෝත්‍රා බුදුරජාණන් වහන්සේගේ පස්සේ බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ සියලු පුතජනන් කිසිම කෙනෙකුගේ හිත වර්තමානයේ දකින්නා වූ වර්තමානයේ අරමුණු කරන්නා වූ දෙයකට අනුතුර වෙන එක කරුණු කරන්නේ නැහැ. එහෙම කිව්වන් පස්සේ ධර්ම විරෝධී වෙනවා. එතකොට හැම වෙලාවෙම වර්තමානයේ බලන්නේ ඒ එකම එහා පැත්තට පැනගෙන යන්නේ. එහා පැත්තට පැනගෙන යන්නේ. විඥානය අනන්තයි කියලා දකින්නේ මේ දැනගන්නා විඥානය අනන්තයි කියලා දකින්නේ මේ දැකගෙන බලාගෙන පැන යනවා විඥානෙද එතකොට ඒක ස්ත්‍රණේ අතීතයක් ආන්න ඒක නිසා තමයි කියන්නේ අතීත ආරම්භන ධම්මයි කියලා විඥානචාරය මොම් ප්‍රසාරණාස් නෝති සානත් එතනද මෙහෙම තේරුම් ගත්තා නම් සහාරීක කියලා හිතනවා මේ ආකාශය අනන්තයි කියලා දැක්ක විඥානය තමයි අනන්තයි කියලා ගන්නේ නේද ඒක සානන්තයෙන් බලද්දී ඇත්ත වශයෙන්ම මහත්තයා පළමෙන් පටන් ගන්න මේ වැඩේ පළමෙන් පටන් ගන්න විඥානංචායතනයට ගොඩ වෙන්නේ ඒකෙන් විඥානංචායතනය කියලා දැන්
දැන් මේ රූපකයක තිබිච්ච රූපකයක ගැට ගන්න තිබිච්ච රූප සංඥාවක තිබිච්ච මේ ආලෝක සංඥාවක රූප සංඥාවක තිබිච්ච හිතක්නේ පංචමධ්‍යාන හිත. එතකොට මේ රූප සංඥාවෙන් ආලෝක සංඥාවෙන් අහක් කරලා මේ හිත ගිහිල්ලා පටල කරනවා ආකාශ සංඥාවක. ඊට පස්සේ ආකාශ සංඥාවේ හොඳට හිත පටල කරලා ඒකේ මේ තරව කරලා ඒකේ තහවුරු කරලා ඒක තියාගෙන ඉන්නකොට එතන තියෙන්නේ මේ ක්‍රියාකාරිකයා විඥාණය. ඒකත් ඒ විඥානේ ක්‍රියාකාරීයට යටත් වෙන දේ තමයි ආකාශ කියන ගුණේ සංඥාව. ඒ අවසානයේදී කරන්නේ මොකද්ද? මේ අහස සංඥාව කියන එක දැනගන්නේ අනන්ත ආකාශයේ දැනගන්නේ මොකෙන්ද? ආකාශයටම බෑනේ. ඒක නිසා අනන්ත ආකාශයේ කියලා දැනගන්නේ මෙන්න මේ හිතයි, මෙන්න මේ විඥානයයි. ආකාශයේ යන්තරන් අනන්තද, ඒ තරම් මේ විඥානය අනන්ත. හේතුව අනන්ත ආකාශය දැනගන්නේ අනන්ත විඥානය තියෙන හින්දායි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ අනන්ත ආකාශයට සාපේක්ෂව අනන්ත විඥානය අල්ලගන්න පටන් ගන්න. ඕක නිසා ওই විදිහයි. ඒක නිසා අපි හිතමු විඥානය අනන්තයි කියලා. විඥානය ගැන හිතුවොත් එහෙම විඥානය අනන්තයි කියලා හිතන්නේ අපි දැන් බලන්න එහෙනම් ආකාශයේ අනන්තයි. ආකාශයේ අනන්ත වූ ආකාශයට සාපේක්ෂව ඒක දකින්නාම විඥානයේ අනන්තයි. ඒ විඥානයේ අනන්තයි කියලා එහෙනම් ඒකාන්තයෙන්ම මේ විඥානයේ අනන්තයි කියලා හිතනකොටම ආකාශ සංඥාවත් එක්ක විඥානයේ අතීතය කියනවා. විඥානය ගැන හිතන එකත් එක්ක විඥානයේ අතීතය කියනවා. ඒක නිසා ඒ දෙපැත්තෙන් කොයි පැත්ත ලැබුවත් ওই දෙකම අතීත ආරම්භන වෙනවා මිසක වර්තමානික පැත්තට නෙවෙයි. මොහොත නිසා දෙක හොඳටම තේරුණා. ඒ විදිහටම පොඩ්ඩක් මේ මෙහෙම සංඥා සංඥා කිතලේ මොන අතීත ආරම්භන දෙකක් තියෙන එකක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සංඥා කිතලේ. නේව සංඥා නාසංඥායතනේ තියෙන වැඩි මේමයි. ඒකේ තියෙන්නේ මේ ඒක කරන්නේ අර විඥානං ඡායතනේට ගිහිල්ලා විඥානං ඡායතනෙන් ඒක අයින් කරන්නේ. මේ විඥානය ඇත්තට විඥානයක් නැහැ කියලා, ආකාශයක් නැහැ, විඥානයක් නැහැ කියලා මේක මේ වෙන පැත්තකට යනවා. ඉතින් දැනගන්නවා හැරෙන්න වෙන එකක් නැහැ. වෙන එකක් නැහැ කියන හැඟීම ගන්නවා. ඊට පස්සේ විඥානයටත් ගහලා ඉවරනවා. එමේ එතකොට ඉතුරු වෙන්නේ නිකන් සංඥා මාත්‍රයක්. සංඥා මාත්‍රයක් විතරයි. ඒ අරමුණු කරන්නේම සංඥා මාත්‍රයක්. ඇත්ත වශයෙන්ම එකට හිතක් තියෙනවා. සංඥා මාත්‍රය අරමුණු කරන හිතක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ආකින්චඤ්ඤායතන කුසල්සිත විපාකසිත ක්‍රියාසිත කියලා. ඒකෙන් කරන්නේ සංඥාවක් ගන්න. සංඥා මොකක්වත් නැහැ කියන සංඥාව. මොකක්වත් නැහැ. ආකාශ සංඥාව ලැබුණාන් පස්සේ විඥාන ජාලය සංඥා වරුණාට පස්සේ ඉතින් තියෙන්නේ මොකක්වත් නැහැ කියන සංඥාව. මොකක්වත් නැහැ කියන හැඟීමේ ඔන්න බහැගෙන පටලැවිලා රැඳිලා හිත පවතිනවා. එතකොට මේ තියෙන්නේ යන්තරං ආකාශය තිබුණාද අනන්තයට ඒ තරමට දැනගන්නා වූ විඥානයක් තිබුණා. විඥානය අනන්ත වුණා. ඊට වඩා බලන්න පස්සේ මොකක්වත් නැහැ කියන ඒ තරම් ප්‍රමාණයකටම කිසිම දෙයක් නැහැ. නැති සත්‍යය. එතකොට ඒකත් කිසිම දෙයක් නැහැ, අනන්තයි. හැබැයි ඒ අනන්ත සංඥාව මේ නැත කියන සංඥාව නත්ති කිංචි කියන ගතිය කිසිමක් නැහැ කියන ගතිය හැඟීම පස්සේ බහිනව මේ මෙහෙමයකට. දැන් කිසිවක් නැහැ කියන හැඟීමක් ආවා. කිසිවක් නැහැ කියන හැඟීමක් ආවා. ඒක කියනවා මේ නේව සංඥා. ඔන්න කිසිවක් නැහැ කියන සංඥාවක් ආවා. මොකක්වත් නැහැ. නේව සංඥා නේව සංඥා. ඊට පස්සේ කිසිවක් නැහැ කියන නැහැ කියලා හිතනවා. එහෙනම් ඒ සංඥාව
ඒ කිසිවක් නැහැ කියලා දැනගන්න හැදුවා ගන්න සංඥා ඒ සංඥාව තියෙනවනේ ඒ විදිහට තියෙනවා මේ සංඥාවක් නැති නෑ මේව සංඥා සංඥාවක් ඇත්තෙත් නෑ න අසංඥා එහෙනම් ඒක න අසංඥා කියලා කියන්නේ අර සංඥාව නැහැ කියලා දැනගත්ත සංඥාවක් තියෙනවනේ ඒකට අල්ලනවා ඒකත් හැම වෙලාවෙම ඒ සංඥාවක් නැහැ කියලා දැනගන්න සංඥාව ගන්නවා අසංඥා කියලා. ඒක හැම වෙලාවෙම ගන්නේ වර්තමානයේ නෙවෙයි ඒ බැහැගෙන යන ළඟම තිබෙනා වූ නිකම් පඩිගැට්ටිය තමයි උගන්නේ. ඒක නිසා තමයි කියන්නේ නැවලන්නා නාසන්නා කියන එකේ මේ ඔය ඔක තියෙන්නේ. එහෙනම් සර්. මොහොත සංසාරයට වන්දන දෙන්නා ඒක සාමාන්‍යයෙන් මේ සංඥා සංඥා ඇතුළත දැන් වෙනවා වෙන හැටි ජීව මේ ප්‍රශ්නේ මුතරම හොබස් එක මේ කියන්නේ ප්‍රශ්නවත් වෙලා තින්නේ එතකොට අතීතාරම්භන ගැනද ඒක තමයි ඒක ඒක වෙන්නේ දැන් කුසලයේදී කුසල චේතනාවේදී කුසල ආරම්භණයක පැහැදිලි. එතකොට අර මේ ක්‍රියාසිතක් පැහැදිලි. විපාකයේදී වෙන්නේ අපි හිතමු මිනිස්සෙක් මේ කියන්නේ මිනිස්සෙක් තාපසතුමෙක් ස්වාමීන් වහන්සේ නමක් මේ ආකාසානංචායතනට විඥානංචායතන හරි අකින්චඤ්ඤායතන හරි මොකක් හරි වඩලා අපවත් වෙනවා අපවත් වෙනවායි කියලා ඒ විලාපත එයාගේ ධ්‍යානේ තියෙනවා ධ්‍යාන ශක්තිය තියෙනවා ධ්‍යානෙට සමවැදිලා නැති වුණාට ධ්‍යාන ශක්තිය ධ්‍යාන බලය තියෙනවා ඒ ධ්‍යාන බලය නිසා අවසානයේදී එයාට මතුවෙන්නා වූ අවසානයේදී එයාට මතුවෙන තියෙනවනේ අර මේ තියෙනවනේ හිතට එන ආලෝක නිමිත්ත තියෙනවනේ අපි හිතමු ගති නිමිත්ත කියලා මේ අපි ඔබට කර්ම නිමිත්ත නෙමෙයි ගති නිමිත්ත කියලා ඒක පහළ වෙන්නේ ඔය විපාක සිතකින්නේ එතකොට මේ කුසල සිතකින්නේ ඒ පහළ වෙනදී හැම වෙලාවෙම එයාට පහළ වෙන රූපකයක් නෙවෙයි ආරම්මන මාත්‍රයක් ඒක පහළ වෙන විපාකයක් හැටියට ඒ විපාකයේ හැටියට පහළ වෙන දේ හරියට නිකම් භවංග ගති වුණා භවංගයේ දිගටම ගෙනියන්නේ දැන් අත් වශයෙන්ම ඔබ කියන්නේ භවංගයක් වගේ භවංගෙ දිගටම ගෙනියන්නේ එයා මෙතනින් තුතින් අයින් කරලා ප්‍රතිසන්දිය අල්ලගෙන තියාගත්ත අරමුණේ නිසා ඒ අරමුණ නිර්මාණය කරගත්තේ විපාකයක් හැටින් නිසා තමයි ඒ යන්නේ දිගටම අතීතේ ගත අරමුණේ එනකල් යන්නේ ඒකයි මොහොත සංසාරේ නාර්ථ මම හිතන්නේ අපේ කාල වේලාවත් බලලා අපි ජීවිත කියන කොටසට යන්න පුළුවන් වෙයි සාමාන්‍යයෙන් අවස්ථාවේ මුලින් කොටසේ අවසාන ප්‍රශ්නේ හැටියට පොඩි සැලකිලිමත් කරන්න ඔබ වහන්සේ දැන් ඒ තාපසවරයෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් පොඩි දේවල් සඳහන් කරලා ඒ මේව සංඥා නාසඤ්ඤා ආත්මේ පිළිබඳව සඳහන් කරනකොට එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ දැන් මේ අරූප ධ්‍යාන ලබා ගැනීම සඳහා භ්‍රමචර්ය රකින්න ඕන කියන විදිහේ දෙයක් කියලා අනිවාර්යෙන් මහත්තයා මේ අරූපාවචර බ්‍රහ්මනුත්ය බ්‍රහ්ම මනස හදාගන්න අරූපාවචර බ්‍රහ්ම මනස සකස් කරගන්න මේ බ්‍රහ්මචර්යාව හොද්දටම තියෙන්න අනිත්‍යවට හැබැයි නමුත් ඒකේ තියෙන විශේෂත්වය තමයි හැම වෙලාවෙම රූපයෙන් අයින් වෙච්ච සංඥාව හදා ගන්න ඕනේ. මේ කියන්නේ අපි හැම වෙලාවෙම රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ගියත් එක්තරා සියුම් ස්වභාවයකට රූපයත් එක්ක ගනුදෙනු කරන මනසක් හැදෙනවානේ. ඒ කියන්නේ දැන් ආලෝක මාත්‍රයක් හැදෙනවානේ. ආලෝක මාත්‍රනේ දැන් ආලෝක මාත්‍රත් එක්කනේ මේ රූපාවචර බ්‍රහ්මයෝ සකස් වෙන්නේ සහ ඒගොල්ලන්ගේ අරමුණු ඒගොල්ලන්ගේ කරුණා මෛත්‍රී ආදී දේව දැන් මේකෙදි වෙන්නේ ඒගොල්ලන්ගේ සංඥා මාත්‍රක් එක්ක ඊට පස්සේ ආකාශ ආකාසානං ඡායතන කියන ආකාශ සංඥාවක් විඥානං ඡායතන විඥානේ සංඥාවක් එද ගන්නවා
කිසිවක් නැහැ කියලා ඊට පස්සේ සංඥා ඊට පස්සේ මේකේ තියෙන ඊටත් වඩා නාම ධර්මයන්ට ගැති වෙලා ගියා නාම ධර්මයන්ට ගොනු වෙලා ගියා වූ සා ආකාශ සංඥාව ගොඩනගා ගත්තා වූ සංඥා ස්වභාව හතරක් එක තමයි අරූපාවචර ධානය කරලා. එතකොට කාම සම්පatti ඔක්කොම කාම ධර්ම ස්ත්‍රී පුරුෂ ළමා ලපටි ඉඩකඩම් ඔක්කොම චිත ගන්න දෙනු තියෙන්නේ මේ මොකද රූප ආශ්‍රය කරගෙන. ඉතින් ඒ රූප ආශ්‍රය කරගෙන ගියේ හතෙන්ට යන්න නම් මේ ඒ කියන්නේ අපි හිතුව මෙහෙම මිනිස්සේ ගංගාවේ එකොට යනවා නම් මෙයා ගිහිල්ලා ඇවිදගෙන 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 ගිහිල්ලා ගඟ අයිනට ගිහිල්ලා ගඟෙන් වැල්ල දිගේ වතුරට ගිහිල්ලා වතුරෙමුත් එහා ගොඩට ගියා වගේ තමයි මේ මේක. ඉතින් ඒ වගේ අනිවාර්යයෙන්ම බ්‍රහ්මචර්යාව තියෙන්න ඕනේ චේතනා මාත්‍රයක් අත්දේ කරලා. ඒ හැම චේතනා මාත්‍රයක් ඒද විදියක් නැහැ. විදියක් නැහැ කියලා කියන්නේ එයා රූප ගරුක නැහැනේ. ඒ කියන්නේ එයාට රූපයක් හිතාගෙන, පුද්ගලයක් හිතාගෙන, රූප සංඥාවක් හදාගෙන, පුද්ගල සංඥාවක් හදාගෙන හිතින් මානසිකව එයා ඒකින් කරදර කරන කෙනෙක් නෙවෙයි. එයා සම්පූර්ණයෙන්ම ඒ වගේ අයින් වෙලා බහැලා ඒවා මොකක්වත් නැහැ වෙනම සංඥා ස්වභාවයක් එක්ක මේ හිත පොවත්තන එක්කෙනෙක්. ඒක නිසා අනිවාර්යයෙන්ම බ්‍රහ්මචර්යාව කියන එක හොඳටම සිද්ධ වෙනවා. මේ තමයිපත් මෙතනදි කියන්න ඕනේ අපි සූත්‍ර දේශනාවලදී කතා කරන මාතෘකාව මේ සමාධිය වඩන්ට සීල රකින්න ලේසි කියන. සමාධිය වඩන්ට සීල රකින්න ලේසි. මේ සීල් කියන දේවල් දැන් මේ බලෙන් රකින්ට කියන පස්සේ මේ සීල් කැඩෙන්න බලනවා. මේ තියෙනවා මේ ගෙවල් වලට දාලා තියෙනවා දොර වලට රෙදි දාලා තියෙනවා ජනෙල් වලට රෙදි දාලා තියෙනවා. ඔය දොර ජනෙල් රෙදි තියෙන්නේ ඒ ඇතුල් පැත්තේ මිසක පිට පැත්තේ නෙවෙයි. මේ දොර ජනෙල් වල රෙදි ඌලඟට හේලෙනවා. අපි හිතමු ඇතුලේ තියෙන සමහර ගෙවල් වල නිකන් මේ කාමරෙන් කාමරයට යන දොර වල රෙදි තියෙනවා. සමහරට පිට වෙලා යන දොරේ තියෙනවා ඇතුල් පැත්තට මේ තිරයක් තියෙන දොර රෙදි. මේ දොර රෙදි හෙල්ලෙනවා. හේතුව මේ දොර රෙදි හෙල්ලෙන්නේ අර ඇරලා තියෙනවනේ. ඇරලා තියෙන ජනෙල් වලින් ඇරලා තියෙන දොරවලින් එන කුණගේ හින්දා මේ හෙල්ලෙන්නේ. අපි හිතමු මේ පිටපැත්තට තියෙන දොරවල් යනකොට පිටින් තියෙන දොරවල් ඔක්කොම ලොක් කරා. එතකොට හෙල්ලෙන්නේ නැහැ. මේ රෙදි හෙල්ලෙන්නේ නැහැ. ආන්න ඒ වගේ සමාධිය හොඳට හදාගත්තම සමාධිය වඩාගත්තම ඒකාග්‍රතාවය උනායන් පස්සේ අර හිතේ කාමයන්ට තිබෙන තරණ ගතිය නැති වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධිය හොඳට පෝෂණය කරගත්ත සමාධිය වඩාගත්ත සමාධිය දියුණු කරගත්ත එක්කෙනාට සීල් කියනවා කියලා 아무ත් වෙලින් සීල් රැකෙන්න දෙයක් නැහැ. එයාගේ සීල් ඉදීම රැකෙන. ඒකයි තියෙනවා. තේරුණා සර්. මොහොන් දේශානාස සාම අපිට කාල වේලාව ප්‍රමාණවත් දේශානාස ඉදිරිපත් යන්න මම නම් හිතන්නේ දැන් මම හිතනවා මේ තව පොකට් දෙකක් තියෙන ඊළඟ දවසේ ගන්න කියලා. පොකට් දෙකක් මේ මාත් කියන මාත්‍යය කියලා කරන්නේ. ඒක තමයි නේද? දැන් දවසට තියාගන්න මේ සාමාන්‍ය. හොඳයි මාත්‍යය. හොඳයි. හොඳයි නේද? තවත් අපි කාටද ප්‍රශ්න තියෙනවා නම් යම් කරන්න පුළුවන් තව බොහොම විනාඩි 8ක විතර කාලයක් තමයි අපි වෙන් කරලා තියෙන්නේ. හරි. ඒවත් තමයි. ඒකම අතිරේකයක් ඇරිට අපිට සිහිපත් කරන්න ඕන මේ මෙන්න මේකත් අපේ පින්වත් මහත්තුරු වගේම මහත්මීන් මේ ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්තුන් හිතේ තියාගන්න එක හොඳයි. මේ අපි චිත්ත වීති ගැන කතා කළා. චිත්ත වීති ගැන කතා කරනකොට අපි හැම වෙලාවෙම කතා චිත් 17ක් යනවායේ
මේ චිත්තක්ෂණ 17ක් යනවා රූපය කාංශයක් එක කියලා. ඉතින් ඒක නිසා දැන් අපේ හිතේ මුදවටම කැවිලා පළපදියන් වෙලා රෙජිස්ටර් වෙලා ඉම්ප්‍රින්ට් වෙලා තිබෙනවා චිත්ත වීතියකට චිත්තක්ෂණ 17ක් යන්න ඕනේ කියලා. ඉතින් ඒක හොඳට කැවිලා තියෙන කෙටිලා තියෙන දෙය එහෙම නෙකියන්නේ. හේතුව එහෙම තමයි ඔය චිත්ත වීති යන්නේ. ඉස්සෙල්ලා පටන් ගන්න උනේ දිග හැටක් වගේ. ඊට පස්සේ අර කොට කරගන්න එක නම් පුළුවන්. හැබැයි මේ මනෝද්වාරික අපි ගොඩාක් කතා කළා මේ පංචද්වාරික චිත්ත වීති. පංචද්වාරික චිත්ත වීති ගැන ගොඩක් කතා කළා. මනෝද්වාරික චිත්ත වීති ගැන වැඩිපුර කතාවක් කරේ නැහැ. එක්තරා මට්ටමකට විතරයි ඔබ කරේ. මේ ඒක විශේෂයෙන්ම දැනගත යුතුයි කියලා අපි මතක් කරනවා. හේතුව මේ සමහර චිත්ත වීති තියෙනවා සිත්වල මේ ඒ තරම් ওই වීති චිත් නැහැ. හරි අඩුයි. ජවනුත් හරි අඩුයි. ඒ වගේම මේ ඒවා සමහර වෙලාවට ඒවා වෙන වෙන නම් වලින් තමයි ඒවා හැඩ වෙන වෙලා ওই පටන්ල තියෙන. දැන් මරණාසන්න අවස්ථාවේදී ඔක මරණේ සිද්ධ වෙන්නේ ඇඟේ නෙවෙයිනේ. මරණේ සිද්ධ වෙන්නේ එක්තරා විදිහක සිතකින්නේ. එතකොට මැරෙන්න කිව්වට හැදෙන චිත්ත වීති කියලා වෙනම ස්වභාවයක් තියෙනවා. ඒවා ඒ වගේ මේ හැඩ වැඩ එහෙම ටිකක් අමුතුයි. ඒවා අපි කියන ඒවා මානුද්වාරික චිත්ත වීති. ඊළඟට ඔය ධ්‍යානයක් ලබන කොටත් අපි එකක් එකක් උදාහරණයක් ඇස්සේ කියලා දුන්නා. නමුත් ඒකත් මේ ටිකයි. එතකොට ඒ වගේ තිබෙන නම් එහෙම පොඩ්ඩක් එහෙතනෙත් වෙනස් වෙලා තියෙන අමුතුයි. ඉතින් ඒක නිසා මේ අපි හොඳට මනෝද්වාරික චිත්ත රීති පිළිබඳව දැනගන්න එක වෙලාවක හොඳයි මේ වැඩසටහනින් පස්සේ. හැබැයි මේ තවත් අපිට ආපහු කියලා රිවිෂන් එකකුත් තැන් තැන් වලින් කරන්න එක හොඳයි. ඒකට දැනුම අවබෝධය හොඳ වෙන නිසා මනෝද්වාරික චිත් පිළිබඳව දැනගන්න ඕන. හේතු භාවනාවේදී වැඩියෙන්ම වැඩ කරන්නේ ඔය චිත්ත වීතිනේ. ඒක නිසා මනෝද්වාරිකයිනේ. මනෝද්වාරික චිත්ත විචර තියෙන ආරම්භණය චිත්තක්ෂණ 17 යන්නේ නැහැ. දැන් චිත්තක්ෂණ 17ක් තියෙන රූපයකට විතරයි. හැබැයි හැම රූපයකටම නැහැ. චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තිබෙනා උදේව තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඌජා කියන ওই ටික විතරයි. ඔය 8 දෙනානේ. අනිත් 20 දෙනාටම රූපවල එච්චර ඒ යතන් මේ වැඩි කාලයක් එහෙම ඉඳ ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ඒක නිසා ඔබගේ තියෙන පොඩ පොඩ මේ වෙනස්කම් ඒක නේද වෙන දේවල් තියෙනවා. තවත් දෙති තියෙනවා මේ ඒවත් මම කියන්න. ඊළඟට මේ අඩු අපේතම වෙච්චේ සිත් පැත්තකින් මේ රූප පැත්තකින් තියමුකෝ. මේ සිත් වලට නෑනේ මේ ඔය චිත්තක්ෂණ 17ක ආංශය සිත් වලට නෑනේ. එතකොට ඒව අරමුණු කරනකොට අපිට තියෙනවනේ මේ කිටි කාලයක්. ආන්න ඒවා දැනගන්නට අපි මේ මනෝද්වාරික සිත් දැනගන්නේ හොඳයි කියලා මම මේ වෙලාවේ කරුණාවෙන් මතක් කරන අපි ඉස්සරහදී අවස්ථාවක් ලැබෙන එක දැනගන්න. එහෙනම් සර්. අන්තරය සමිනාට දැන් අපිට තව තියෙන ප්‍රතිමාපිතා දෙකක් තමා. මම හිතන්නේ ඒක සෞන්දර්ය රබර සෞන්දර්යය අපිට ඉවර කරන්න පුළුවන් මේක හිතන බදාදාට. එහෙනම් අපිට තමයි දවස් මහත්තයා සාකච්ඡා කළා ඒ වගේ දඬු ගුණ කියලා හිතනවා. අවසානයේ මට පොඩි මේ අභිධර්මයට වඩා කීටි වෙන කරුණක් දැනගන්න කැමති. අර ඉවර කරන්නදී මේ උත්තර කරනවා නම් හොඳයි. අර සාමාන්‍ය දෙවිවරුන්ට මේ අපි පුත පූජා කරනවා සමහර දේවල් ඉදින් මෙහෙම කරනවා. ඒ සමහර අංගත් විශ්වාස කරනවා. සමහර දේවල් මම ඉවත් කරේට වැඩි යන්නේ නැති නිසා ආන්න සම්මාස දැන් බුදුහාමුදුරු කියලා කියන සමහර විශ්වදේශාලදී ආයු වර්ණ සැප ඒව ලැබෙන්නේ මොන මොන තීසං කරද මොන මොන හේතුවද කියන එක. එහෙම කියනකොට දැන් ඒ වගේ දෙවිවරුන්ට මේ අපිට ඉවත් කරන්න පුළුවන් හැකියාව දෙවිවරුන් කියන මේ අධිකරණ කරනකොට තේරෙන මොකක්ද ඒකවන්ට අත්‍ය කරන්න පුළුවන් දවස් තියෙනවා කියන එක බලද්දී
එහෙනම් දෙවියන්ට පූජා කරන්න පුළුවන්ද? මම සමහර වෙලාවට මේ දෙවියන්ට දෙන පූජාවක් කියන්නේ බුද්ධ පූජාවයි බලද්දි මට නිකන් පරස්පර හිතනම් මේ කොහොමද කියලා දෙනවා කිව්ව එක දෙනවා දෙවියන්ට සෑහෙන්න දෙනවා ඒ මොකක්ද ඒ කියන වෙනස කියලා ඒක අපි කොහොමද ඒක හරියට විසඳගන්න කියන්නේ ඒක දෙවියන්ගේ මේ කප්පිට කොහොමද බලපාන්නේ මේ සාමාන්‍ය අපිට ඉරවොත් ඇදියටම හෝ අපි කරන්න ඕනේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලිව දෙන්න පුළුවන් හදවත ඒක ඒක හොඳයි මහත්තයා. මේ දෙවිවරුන්ගේ අපි මනුස්ස ලෝකයේ මෙහි මත ජීවත් වෙන සත්ත්ව කොට්ටාශයක් හැටියට ඉන්නේ මෙහි මත. එතකොට අපි හැම වෙලාවෙම මේ පෘථිවි ගෝලයේ ආශ්‍රිතවයි. අපේ වාසභූමිය එතනයි. අපිට අහසේට බෑ. ගියොත් පොළවෙන් ගත්ත මොකක් හරි ලී දණ්ඩක් හරි යකට කැරලක් හරි ප්ලේන් එකක් හරි ආධාරයෙන්ම යන්න උන වෙන්නේ ඊට වඩා දෙයක් වෙයි. මේ දෙවියන්ගේ වාසය මහත්යා මේ හරීම අමුතුයි. දෙවියන්ගේ වාසයේ ඔලොව කිට්ටුවක් තියෙනවා, පොළොට ටිකක් උඩිමුත් වෙනවා, ඒ වගේම පොළවෙන් ටිකක් හැතක්මත් දෙකක් විතර උඩිමුත් වෙනවා, පොළොව ළඟිමුත් වෙනවා, ඒ වගේම පොළොවට ඈතත් වෙනවා, ආකාශෙත් වෙනවා බලාපොරොත්තු. ඒක නිසා මේ මේ මිනිස් මේ දෙවියන්ගේ වාසය කියන එක ඒ සිත්වලට අනුකූල වෙනස්. ඔය අතර දෙවිවරු කියලා කියන්නේ මේ දෙවිවරු කියලා කියන්නේ එයා ඊට ඉස්සර වෙලා ජීවිතයේදී මනුස්ස ස්වභාවයෙන් හරි මනුස්ස ශරීරයකින් මනුස්සෙක් හැටියට හරි එහෙම නැත්නම් දෙවියෙක් හැටියට දෙවි කෙනෙක් හැටියට හරි හිතපු කරපු පිනක විපාකයක් වින්දනය කරන්නා වූ තවත් සතෙක්. එතකොට ඒ දෙවියෝ එයා කරගත්ත දේක විපාකයක් විඳින කෙනෙක් හරියට කියනවා නම් අපි හිතමු මෙහෙම මේ දැන් හොඳට මිනිස්සෙක් හම්බ කරගෙන හොඳට සල්ලි මිලමුදල් හොයාගෙන තියාගෙන එක්කෙනෙක් ගල් කඩනවා, තව එක්කෙනෙක් පාරක වැඩ කරනවා, තව එක්කෙනෙක් කුඹුරක වැඩ කරනවා, තව එක්කෙනෙක් කර්මාන්ත කරනවා, මේ මොකක් හරි යකඩ වැඩ කරන සමානක බිස්නස් කරනවා. මේගොල්ලෝ පුළු පුළුවන් හැටි සල්ලි කාස කරනවා. සල්ලි කාස කරගෙන ඔය හෝටල් වලට යනවා. සමහර පොතවලටම සල්ලි තියෙන එක්කිනා 5 star hotel එකට යනවා. ටිකක් සල්ලි එක්කිනා ඊට පස්සේ දැන් තියෙනවා 6 star 7 උපත් තියෙනවා කියන ඒවට යනවා හොඳට තියෙන එක්කිනා 5 star යනවා 4 star යනවා 3 star යනවා. ඊට පස්සේ මේ ඉතින් ඔය විදිහට තියෙනවනේ ඒගොල්ලන්ගේ ශක්තිය හැටියටයි ඒ තැන් වලට යන්නේ ඒගොල්ලෝ හොයාගත්ත සල්ලි මිලමුදල් එතෙන් තියන්න පුළුවන් කමක් තියෙනවා. එහෙමත් යන්න බැරි එක්කෙනා මේ වගේ තියෙන මොටෙල් සහ ඒන් තියෙන්නේ ඒ වගේ නැත්තම් ඔය ගෙවල් වල තියෙන කාමර මේ තියෙනවා ඒක ගේ භාගයක් කිය භාගයක් හොටල. ඔය තියෙන අර මේ ගහලා තියෙන මේ බ්‍රෙක්ෆාස්ට් ඇන්ඩ් මේ ගෙත් ඒ මිනිස්සයා හොට් ගෙදර අයිතිකාරයා ඉන්නවා එක කාමරයක් දෙකක් ඔය මේ රෙස්ට් ගෙස්ට් හවුස් එකක් හැටියට දාලා තියෙනවා. ඔතින්වත් යනවා සාමාන්‍ය තරමක බැරි පහේ එහෙම ඉතින් දෙයක් සුදුසු එක දෙයක්. එතකොට මේ හැම එකිනම උදේට යන්නේ මාත්‍යා ගෙස්ට් හවුස් එක කියන්නේ ඉන්නේ කියන්නේ මොටෙල් එක කියන්නේ 5 star මේ කියන්නේ මේ 2 star 3 star 4 star 5 star 6 7 ඔය යන්නේ ඒගොල්ලන්ගේ වස්තමේ බල හැකේට මේ විපාකයි. දේවත්වයට පත් වෙනා වූ කෙනා ඔන්න ඔය විදියයි සමහරව වලාකුලේ සමහරව මේ වතුරේ සමහරව ගහේ සමහරු පොළවේ සමහරු සුවඳේ සමහරු ආහාර වල සමහරු ඊට වඩා එහා ඔය උඩම ඇතුළත තවුදසාව තුසිත මේ යාමේ නිර්මාණති වගේ තැන් වලට ගිහිල්ලා ඒගොල්ලන් ඒ විදිහේ භුක්ති විඳින්නේ Taman සිදු කරගත්තා වූ කුසලයේ විපාක. ඒගොල්ලෝ අපිට
අපිට උදව් උපකාර කරනවා කියලා කිසිම විදිහක සහතිකයක් නැහැ. කිසිම සහතිකයක් නැහැ. ඔය සරලව හිතුවොත් එහෙම මේ ලංකාවේ නුවර මිනිස්සෙක් කෙනවා, සල්ලි තියෙන මිනිස්සෙක් කෙනවා, ඔය කොළඹ තිබෙනා 5 star ඔය ගලදාරියේකට ඔබරෝයේක මේ ඔබරේ හෝටලේට ඊට පස්සේ තියෙනනේ ගල් කෙච්චේ හෝටල්. ඒක තියෙනනේ හෝටල් මේ ඉන්ටර්කොන්ටිනල් ඔබට එනවා. ඒ එන අතරදී ඔය මිනිස්යාට ඒ වගේ මේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියෝ ඒගොල්ලන්ගේ කර්මයේ භුක්ති විඳිනවා මිසක එයා අනිවාර්යයෙන් අපිට උදව් කරන්නේ කියලා. සමහර විලාවක යන කුටිකින් කාඩ් එකක් නවත්ත අපි දැනගම මරියා කඩේ වගේ මේ පොස්ට් සංදියේ මරියා කඩේ ඊට පස්සේ ඔය තියෙන තැන් වල ඔය මේ තියෙනවනේ රෙඩ් ලයිට්ස් වල නවත්තුවන් පස්සේ ඔය මිනිස්සු ආධාර උපකරණ යන එතකොට සමහරට කෙනෙක් රුපියල් 100ක් දෙනවා 500ක් දෙනවා ගොතත් රුපියල් 10ක් දෙනවා ඉස්සර නවත්ත 50යි 5 ඔය වගේ දෙනවනේ. ඔය වගේ සොච්චම් ගන්න දෙනු ආධාර උපකාර මිනිස්සු කරන්න පුළුවන්. දෙවියොත් ඔය වගේ යම් යම් අවස්ථාවලදී ඒගොල්ලන්ගේ මේ හැකියාවේ හැටියට පොඩි පොඩි ඉල්ලන හැටියට දෙන්න පුළුවන්. ඉල්ලන ඔක්කොම නම් ඒගොල්ලන්ට දෙන්න බෑ. අනිත් එක තමයි මේ අපිත් ගන්න පින තියෙන දෙපැයි. එතකොට ඒගොල්ලෝ පින් කරගෙන ගියේ මේ අපිට ජීවන්ට නෙවෙයි. එතකොට ඒ මිනිස්සේ කෝටරේට ගියේ එයාගේ සල්ලි ඉහස පෙරදී. එතකොට දිවියෝ එකෙන්ද ගියේ එයාගේ පිළින් එකකට වෙන්නේ. එතකොට එයා අපිටත් එක්ක නෙවෙයි වැඩ කරන්නේ. කලාතුරකින් මෙහෙම ඉන්නවා ওই බෝධිසත්ව ගුණෝපේක කරුණාව මෛත්‍රියේ තියෙන දෙවි දේවතාවු. ඒගොල්ලෝ මේ දිවිය ලෝකේ නෙවෙයි මනුස්ස ලෝකේ තියෙනවා. මනුස්ස ලෝකේ අපි ආශ්‍රය කරන්නා වූ ධම්මානේ අපේ මේ මණ්ඩියේ ඉන්නවා. ඒ දිවිය ලෝකේ කරන්න පුළුවන් කම කිබෙනම ගුණ තියෙනවා. අන්න ඒ වගේ පුළුවන්කමක් තියෙන එක්කෙනා අපිට මේ අපිට උදව් උපකාරයක් කරන හැබැයි අපිට සම්පූර්ණව දෙනවයි කියන එකක් නැහැ. ඊළඟට ඔය අපේ කෑමයි දෙයියගේ කෑමයි වෙනස් නේ. ඉතින් මේ ඕක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ ඇඟ තියෙන මහත්ය ලොකුයි. අපේ ඇඟ ඕලාරයකයි ලේමක් තියෙන්නේ. ඊට පස්සේ ඇට කඩු තියෙන ලේ මස් නාර තියෙන ඌඩාරික දරදඬු පුරෝසු මේ මහා පොළවේ හිටමේ ඌඩ පණින ශරීර මේකට දාන්න ඕනේ බත් පාන් පිටු රොටි ඉදියා පාරවමව දාන්න ඕනේ. ඒවත් රටින් රටට වෙනස්. ඊළඟට ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ ඉන්න මිනිහෙක් ලංකාවට ආවොත් එන්නේ ඒ මිනිහයාට ඒ කෑමයි මේ කෑමයි වෙනස්. ඉතින් මේ සුද්දුන්ට සුද්දුන්ගේ කෑම අල ඊළඟට ඔය තියෙන පාන් జాතිය අපේවා ඒ මිනිස්සු පුරුදු උනේ බොහෝ මෑතකදී ඒකත් වෙනස්. ඊළඟට මේ මිරිස් කන්න බෑ. ඉතින් ඒ වගේ බලුවන් පස්සේ මිනිස්සුයෝ වෙලා ඉන්න අපිට ආහාර පාන වල තිබෙනවා විවිධත්වයක්. අපිට සමහර වෙලාවට ශ්‍රී ලංකේකයට ඔය වෙන වෙන జాති කන්න ඒගොල්ලන්ට මේ ප්‍රිය නැහැ කන්න බෑ. දෙවියන් කටුත් දෙන්නේ ඊට වඩා වෙනස්. දෙවියන්ගේ ආහාර හරින සූක්ෂමයි. දෙවියන්ගේ ආහාර දිව්‍යමයයි. ඒ වලට අපේ කෑම කන්න බෑ. ඒක නිසා දෙවියන්ට පුදන කිදිල්ල ඇවිල්ලා බැලුවෙන් පස්සේ අර මේ ගන්ධෝන දෙවියෝ කියලා දැක්කත් කියන ඉහියන් ඇරෙන්න. ඒගොල්ලන්ට දෙන මේ කෑම ඇත්ත වශයෙන්ම කන්න පුළුවන් දෙයක් කියන එක පිළිබඳව අපි වෙනම හිතක් මේ අපේ කෑම ගිහිල්ලා මේ ඒගොල්ලන්ට දුන්නට කන්න බෑ. මේ සුදු කට්ටියකට මම මේ අපේ දාන්තලක් තිබ්බා. ඒකේ තිබුණා දාන්තලේ තිබුණා මේ බතුයි සුදු බතුයි අර මොකක්ද සුදු බතුයි පරිප්පුයි තවත් සම්බලයක් හදලා තිබුණා. කට්ටිය කිව්වා මේ හදමු පොල් සම්බල් වලට කැමති, කට සම්බල් වලට කැමති ලංකාවේ කට්ටිය ඒ නිසා මුන්ට ආදමු කියලා කට්ටිය හැදුවා. මේ සම්බල් ඇදලා මේ කන්න දාකල දුන්නා.
ඔබට අර මෙහෙ එනවා සුදු කට්ටිය. ඉතින් අපේ භාවනා මධ්‍යස්ථානයේ සුදු කට්ටියත් ඉතින් ඒගොල්ලොත් ආවා. මේ ඒගොල්ලෝ ආවේ නිකන් නෙවෙයි සමහරුගේ පුංචි පුංචි ටීනේජර්ස් ලා ළමයිලා පොඩි කාරණාව ශ්‍රී ලංකාවේ කට්ටිය දානයක් දෙනවා යම් ෆ්‍රී ෆුඩ් කියලා. ඉතින් ඒගොල්ලන්ට දුන්නා මේගොල්ලෝ මේ පරිත්‍ දාලා ඉතින් මේ සම්බලේ දාලා බෙදලා දුන්නා ළමයි. ඉතින් මේගොල්ලෝ පාට රතුයි ලස්සනයි මොකද ඉතින් බෙදාගෙන ගියා. ගිල තියන කටේ දීපා. කටේ දීපුවම එක පාරම කට්ටිය බොක් කර දැම්මා. මම ඔබ බලාගෙන ඉතින් ඉන්නවා කට්ටිය ළමයි ටික ඔක්කොම එක එකනා තිනා වෙන මේ ලස්සන වගේ නෙමෙයි කි සැර. ඉතින් ඔය මේ මිනිස්යන් අතර සිද්ධ වෙන්නේ කෑමවලට. රහා වෙනස්. පුරුද්ද වෙනස්. ශරීර වශයෙන් ගත්තොත් එහෙම අපේ දෙවියන් අතරයි අපි අතර හරිම වෙනස්. ඒක නිසා දෙවියන්ට දෙවියන්ගේ ආනුභාවයෙන් දිවියමේ කෑම බීම හම්බ වෙනවා. ඒකට අපි ඇත්ත වශයෙන්ම කිසිම දෙයක් උදන්ට කියන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි හිතු මෙහෙම දිවියන්ට කෑම නැති ඉඳන් මේ මිනිස්සු දෙන්නේ කියලා හඬ නැතුව උපදින දිවියාත්ම භාවයේ මාහන්ද නින්දා. මගේ දැනගෙන හිටියක්. ඒක නිසා දෙවියෙක් වුණත් හඬ නැතුව ඉන්නවා නම් ඒ හඬ නැති ජීවිතය හරිම කර්මයක්. ඒක නිසා දෙවියන්ට දිවියමේ ආහාර, දිවියමේ ආශ්‍රය, දිවියමේ වස්ත්‍ර, දිවියමේ පරිසරය, දිවියමේ ජීවන ඒව තියෙනවා. ඒ ඒ අයගේ හැටියට. පෙරේතයන්ට නම් නැහැ. පෙරේතයන්ට පොඩ්ඩක් ඉතින් ඔය පෙරේතයෝ දැන් සෝනකට හරි එක මේක ඉල්ලලා එක්කාසු කරගන්න එකක් කාලා කියලා ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඔය වගේ තිබෙනවා ඔය දෙවියන්ගෙන් අපි පිටුවා කුසලා එල්ලුවාට මහත්තයා අපි හිතන්න ඕනේ එයාට දෙන්න දෙයක් තියෙයිද අපිට පුළුවන් දෙයක් කරන්න කියලා. නැබැයි මෙහෙම එකක් තියෙනවා නෑද ඥාතිත්වයෙන් ඉන්නා කෙනෙක් අපිට අපේ නෑදෑයෙක් බැරිලා කියලා දෙවියෙක් වුණොත් කිට්ටුව පහත එයාට අපිව මතක් වුණොත් පමණක් අම්මා වගේ කෙනෙක් තාත්තා වගේ කෙනෙක් හොඳට හිතවත් යාළුවෙක් හිතමිත්‍රයෙක් කතුස්සෙක් වගේ කෙනෙක් එයාට පුළුවන් පොඩි අපි අකරතැබ්බයකට පත් වෙනවා නම් රේද දුකට පත් වෙනවා නම් කර්මයෙන් තොර. ඒ කියන්නේ කර්මයෙන් ආවරණය වෙච්ච ඒවට දෙවියන්ට කරන්න දෙයක් නෑ. ඒක අපේ කර්මයනේ. ඒ වගේ ඉතර අසත්පුරුෂයන්ගේ බලතැමක් නිසා මොකක් හරි වෙන්නේ නැයි අපි පත්යක් වෙනවා නම් පොඩි සපෝට් එකක් දෙන ගතිය නැති නැතිය. එතකොට බුද්ධ ශාසනයට කටයුතු කරනකොට ඒ වගේ අවස්ථාවල් එහෙම තියෙනවා. ඒවත් අපි ඔය දෙක තේරුම් ගන්න. ඒක නිසා දෙවියන්ට පුදන පිළිල්ලයි අපි ඉල්ලන ලිස්ට් එකයි බැලුවෙන් පස්සේ ඒවා ඇත්ත වශයෙන්ම හේතුවත් එහෙම අපිටම hina යනවා hina වෙනවා නම් වෙනමම නිවාඩු දාගෙන අපි hina ගිය යුතු කරුණු කරනවා. නමුත් ලෝකේ මිනිස්සු ලෝභ මූලිකව කරනවා. බුද්ධ පූජාව කියන එක ගැන කිව්වොත් එහෙම බුද්ධ පූජාව කියන්නේ මාත්‍ය නාමිකයි. මේ දැන් මේ මාත්‍ය කියපු නිසා මම මෙහෙම කියන්නම්. මේ මට සමහර වෙලාවට මිනිස්සු රකින්න බලන්න කියලා එහෙම නැහැ. මම ධර්මයේ පැත්ත බලනවා මිසක වෙන කිසිම අපේ සායක මාත්‍යකේවත් නෝන කෙනෙක්වත් එහෙම මූණ බලලා කියනව නැහැ. ඇත්ත වශයෙන්ම මාත්‍ය දා බුද්ධ පූජාව තියෙනකොට හොඳට තියන්න. එක්කෝ නැත්තම් නොතියයි. හොඳට සද්ධාවි. හොඳට භාජනයක් අරගෙන ඒක වෙනම බුදුරජාණන් වහන්සේට කියලා වෙන් කරලා හොඳට බෙදනකොට පිරෙන්න ඒ වගේම ප්‍රසාදනීය විදිහට ඊළඟට මේ හොඳට බෙදලා හොඳට පැහැදිලි පිරිසිදු තියනවා. එතකොට තමයි ඒ ආනිසංස තියෙන්නේ. සමහර තැන්වල මම දැකලා තියෙනවා මේ අර මේ ඔය මිනිස්සු බුදුරජාන් වහන්සේට පැන්කෝප්පයක් තිබෙනවා. පැන්කෝප්පේ ඇවිල්ලා අර මේ මිනිස්සු ඔය මේ ඔය මේ බොන මිනිස්සු පාවිච්චි කරන ඔය මේ පොඩි අර අපි කියන්නේ මිනිස්සු කියනවනේ ඔය අරාරකු බොන්න ගන්නවනේ පොඩි පොඩි අර මෙෂර්මන්ට්යක් ග්ලාස් වීදුරුවක් ගන්නවනේ ඒකේ මායතන අවුන්ස් එකකටත් වඩා අල්ලන්නේ. ඒ වගේ කුංචි කෝපයක් තමයි බුදුරජාණන් වහන්සේ පැන් එකක් කියන්නේ. හිතලා බැලුවොත් එහෙම ඇත්තට ඕක මේ බුදුරජාණන් වහන්සේට නෙවෙයි මේ පොඩි පොඩි මේ පොඩි අවුරුදු 5ක විතර ළමයෙකුට කටේ දාගන්න පුළුවන් ඕක මේ එකපාරම කුරුස් ගන්න. ඉතින් එවැනි දෙයක් තමයි අපිට සරණ දෙන
අපිට පිහිට වෙන අපිට නිවන් මඟ කියලා දෙන කියලා දීපු පිළිසෙන් තම අනුභවය ලැබෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේට ওই පුතන පිළිල. ඒක නිසා ඒකේ පහටක් නැහැ. ඒක හරි අපරට. ඒක හරි අඳුරුයි. බුද්ධ පූජා කියනවා නම් සද්ධාවෙන් තියන්න පොතේ පිරෙන්ත ලස්සනට ඒ වගේම හොඳට පිරිසිදුව නාමිකව නැති. එහෙම නැත්තම් ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ කිසිම අමනාපයක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට තියන්න කියලාත් නැහැ. ඒ වගේම බුදු පූජා ඇත්ත වශයෙන්ම නොතියන්න බැරි නම් නොතියින්න එක හොඳයි. කියනවා නම් හොඳට පරිපූර්ණව තියන්න. මගේ බුද්ධ පූජාව පිළිදීම එහෙමයි හැමදාම තියන්නේත් නැහැ. තියෙන විලාසය තියෙනවා. එනායට තියන්න තහනම් කරලා නැහැ. හැබැයි තියෙනකොට හොඳට පිරිසිදුව අනිත් එක අපිට තියෙන්න ඕනේ පිළිච්ච එකක් තියෙන්නේ. හොඳට ශ්‍රද්ධාවෙන් පිළි ඇත්තටම මම මේක ට්‍රැඩිෂනල් නාමිකව කරනවද නැත්නම් මම ඇත්තටම කරනවද කියන හැඟීම තියෙනවා. කවුරුත් බුද්ධ පූජාව තිබ්බේ නැහැ කියලා බනින්නේ නැහැ. තව මෙහෙමකක් වුණා. මෙහෙමක් වුණා දවසක් මේ මම තැනකදී අත්දැකීමක් ලැබුවා. මේ එක පිරිසක් දාන ගෙනා ඒ දාන ගෙනල්ලා ඒගොල්ලෝ මේක ඒ බුද්ධ පූජාව හරහා ඒ හිටපු හාමුදුරුවන්ට යම්කිසි පාඩමක් උගන්නන්නට යම්කිසි ඉගෙනීමක් යම්කිසි දැනුතුකමක් යම්කිසි පිළිගැනීමක් යම්කිසි ආඩම්බරයක් වෙන්නත් තමයි ඒගොල්ලෝ බුද්ධ පූජාව පූජා පවත්වන්නේ. හැබැයි මේ හාමුදුරුවන්ට මේ ගෞරවයෙන් එහෙම දාන නිලාවට කලාවට මේ ස්වාමීන් වහන්සේ 12ට ඉස්සෙල්ලා වළඳනවානේ මේ සමතට දෙන්න ඕන කල්ලාතු බුද්ධ පූජාව කියලා ඇවිල්ලා ඔක්කොම මේ ආදුරන්ට ඉක්මවෙන්න ඕනේ. ආදුරන්ට ඉස්සෙල්ලා ලෞතරා බුදුරජාණන් වහන්සේ නා බුදුරජාණන් වහන්සේ දීලා කියලා ආදුරන්ට දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියලු දෙනාගේම සාස්ත්‍රුණ වහන්සේ. ආදුරන්ට මොකද උත්තරීක් මතනේ. ඒක නිසා මේ කලබල නැතු බුද්ධ පූජාව විදන්න කියනවා වගේ ඉනිද කාලය අරගෙන ගොඩාක් කාලයක් අර පොඩ 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 බෙදලා බෙදලා කියලා බුද්ධ පූජාව වොන්න තිබ්බයි හැඟීමක් නැහැ. ඒක කලේ මොකද්ද? බුද්ධ පූජාව හරහා අරහාමුදුරන්ට කෙටින්ට වැඩි කරුකේ දෙන කරේ. ඕවා බුද්ධ පූජා නෙවෙයි. ඔය වගේ වැඩත් උන්පත්ති කිත් වෙනවා. ඒක නිසා මාත්‍ය කවදාකවත් අපි සම්මන් හිතනවා ලෞතරා බුදුරජාන් වහන්සේ හිටියානම් එහෙම වැඩේ කියනනම් එහෙම ඔය වගේ තියෙන බුද්ධ පූජාවල් බාර ගන්නෑ. ඌ අර මිනිස් අර ආමුදුරන්ට ඇනින් දෙකේ දෙද කරපු මේ කැම් ප්‍රේම දෙදීමක් ඒක නිසා මට එපා කියලා මම බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරයි කියලා මට හැගෙනවා. ඒක නිසා හැම වෙලාවෙම දෙවියන් මං ආහාර පාන ආශ්‍රය නැත් බුද්ධ පූජාව සියරමුට අවබෝධයෙන් කර්මයේ කර්ම ඵලයේ තීරුම් අරගෙන දැනගෙන තියන්න නැත්නම් තියෙන්න කවදාවත් බුදුරජාණන් වහන්සේ ඒ සම්මතේ අමනාපයක් තරම් වෙන්නේ නැහැ. ඊට වඩා ධර්මයේ ගරුකරන්ට ධර්මයේ ආරක්ෂාව ඒ නිසා නිරන්තරයෙන්ම ඒ කරන කෙනාට ලැබෙනවා. මට එච්චරයි කියන්න තියෙන්නේ. පිළිවන් සරණයි. එක සූත්‍ර වල දේශනා කරනකොට තියෙන විඤ්ඤාණ චිත්ති කියලා රූපේ වේදනාවේ සංඥාව සංස්කාර වල තියෙනයි කියලා. එතකොට අර අභිධර්මයේ කරපු චක්කු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය එකන රූපේ තියෙනවා කියලා මම තේරුම් ගත්තා. එතකොට වේදනාවේ කොහොමද විඤ්ඤාණය පවත්න්නේ වේදනාවේ? ඒක මට ටිකක් තේරෙන්නේ නැහැ. මම ඒක කරනා කරලා කොහේද කියන්නේ මට තේරෙන්නේ නැහැ. ඒකේ මේ ඇත්ත වශයෙන්ම ඔය භාෂාවේ තිබෙන යෙදීම මිසක කාරණේ වෙනස නෙවෙයි. දැන් ඕකේ කියන්නේ මේ රූපය අරමුණු කරනකොට අපිට කියන්න පුළුවන් විඥානයේ තියෙන රූපය කියලා.
වේදනාවක් අරමුණු කරනකොට අපිට හොඳට තේරෙනවා විඥානය අරමුණු කරගෙන කියලා තිබෙන්නේ මේ විඥානය වේදනාව අරමුණු කරගෙන වේදනාව කියලා තියෙනවා. සංඥාව ගැන හිතනකොට විඥාණයට අරමුණු වෙන්නේ සංඥාව, ඒක නිසා ගනුදෙනු කරන්නේ සංඥාවත් එක්ක නිසා විඥානය සංඥාවේ පීඩා තිබෙනවා. ඒක නිසා ඕකෙ තියෙන්නේ මේ සත්ත්ව විඥානක් ඇති කියලා වෙනම තියෙන උප්පත්ති ස්ථානයක් ඇති. ඒක නෙවෙයි මේ කියන්නේ. සූත්‍රවල කියන එකත් වැරදි නෑ. අභිධර්මයේ කියන එකත් වැරදි නෑ. තියෙන්නේ පාවිච්චි කරන ඒ සූත්‍රවලදී වෙනසයි. භාෂාවේ මිසක නැත්තම් ඕක කියන්නේ ආරම්භනේ. ආරම්භන. විඥානේ ඒ මෙහෙම කියන්න පුළුවන්. හිතින් හිත. හිතින් අරමුණු කරන හිතම. එතකොට විඥානේ පිහිටා තිබෙන්නේ හිතේ. වේදනාව අරමුණු කරනකොට විඥානේ පිහිටා තිබෙන්නේ වේදනාව. රූපය අරමුණු කරනකොට සද්දය අරමුණු කරනකොට වේදනාව පිහිටා තිබෙන්නේ සංකේ සහ රූපේ. ඒ විදිහටයි උගන්වන්නේ තේරුවන් සර්. අනේකවරයක් අපේ මේ විදිහට නිදි පරාගෙන මේ ධර්මය අපිට පැහැදිලි කරලා දෙන ස්වාමීන් වහන්සේ නම් වාසිර යොමු වෙනනම් මේ ධර්ම දේශනාව අවසන් කරන්න කියලා හිත කමින් දලවත් මහත්මයාට යමක් ඉදිරි කරන්න කියලා දලවත් මහත්මයා නැහැ නැහැ යන්න මතේ අපි මේ විදිහට වැඩසටහන නිමා කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මොහොතක් වෙලා තියෙනවා නම් මම අනිත් Skype එකෙන් පොඩ්ඩක් කතා කරන්න කැමතියි. හොඳයි, ඊටම ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවියන් මම අද දවසේ වැඩසටහන නිමා කරන්න තිරසත් නැහැ. හොඳයි, සෑම දිනක් සිල්වන් සරණයි සද්ධාවන්ත පින්වත්නි. මේ ධර්ම සාකච්ඡාව තුළින් දාම් වැඩසටහන තුළින් මේ පින්වත්තුන් ගොඩාක් හිත පිරිසිදු කරගන්න හැටියක් පේනවා විශ්වාස කරලා. ඒ වගේම මේ සවනට සිසිලස ගුවන් විදුලිය හරහා මේ ධර්ම ප්‍රචාරයේ ගොඩාක් විශාල පිරිසකට විවිධ රටවලන පිරිසකට මේ ධර්මයේ බෙදා දෙනවා, උපකාර කරනවා මහා පුණ්‍යකම. මේ තුලින් උපදින සියලුම කුසල ධර්මයන්ගේ බලය ශක්තිය කාන්තෙන්ම පින්වත් ලලිත් දරුවත් මහත්මයාට අත්පත් වේවා. ඒ මහත්මයාගේ දරුවන්ට වේවා, විශේෂයෙන් ලලිත් දරුවත් මහත්මයාගේ ඒ අසනීපකම් අපරූපද්‍රව සියල්ල දුරු වේවා. ඒ වගේම අතීත අකුසල කර්ම බලවේගයෙන් යටපත් වේවා. කුසල කර්ම බලවේගයෙන් ඉලේවා. ඒකම මේ පින මේ කුසල ධර්මයන්, මේ පුණ්‍ය ධර්මයන්, මේ සාකච්ඡා කර මහා නරක ධර්මයන් තුනුරංගේ බලයත් සත්‍යත් හේතු වෙලා සියල්ලක්ම ඖෂධයක්, ඒ වාගේම බෙහෙතක්, ශාරීරීට හිතට පත්‍ය ධර්මයක් වෙලා පවතිනා වූ සියලුම ශාරීරික මානසික බාධක සියල්ල දුර වෙලා නැති වෙලා විසිරිච්ඡන්සිනේ වෙලා ඉතායික්ම නිරෝගී භාවයේ සැලසේවා. මේ තාම කටයුතු ඉදිරියට කරගෙන යන්නට ශක්තිය කාන්තම වර්ධනය වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්වත් මහත්මයාට මහත්මයේ සැම දෙනාටම මේ උතුම් කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ අනුභවයෙන් තවත් මේ වගේ මීට වඩා හත්පසෙන් අතිශය ගැඹීර වූ ධර්ම කර්ම හිතන්ට මෙනෙහි කරන්ට යෝනිසෝ මනසිකාරය පවත්තන ශක්ති ලැබේවා. සෑම දිනාටම සද්ධා වැඩේවා, වීර්ය සතිය සමාධිය ප්‍රඥා වැඩේවා, ඒ වගේම සත්‍ය බෝධියාංග ධර්ම වැඩේවා, මාර්ගාංග ධර්ම වැඩේවා, සත්‍ය ස්පෝධිපාක්ෂික ධර්මයන් සන්තාණේ පහළ වේවා, වැඩේවා, දිනු වේවා. ඒ වගේම සෑම දිනාට මේ පාරමී ධර්මයක් වෙලා කෙලවර ලෞතර බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා විසින් සාන්තයි, හොඳයි, සපයි කියා සැපසේ අවබෝධ කොට ගත්තා වූ සදාකාලික සැප ඇති නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ වේවා. නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු උපනිස්සේ වේවා කියලා මම මෛත්‍රී පින් දෙමින් ප්‍රාර්ථනා කරන සෑම දිනකටම සිල්වත් සාදු 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 සිරවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛ
Terima kasih.